අයිබෝවන් අපි අලුත් කණ්ඩායමට ගිනුම් කරන පන්තියක් පවත්වන දෙවෙනි දවස. හැබැයි ගිය සතියේ පන්තිය පැවැත්වුවේ පොය දවසේ සමුදු දවසේ. අද ඉරිදා මම හිතන්නේ ලබන සතියේ අපිට ඉරිදා පන්තියක් පවත්වන්නත් බැරි වේ. මොකද ප්‍රසන්න සර් වහන්සේට ඉරිදා දවසේ උදේ වගේ පන්ති පවත්වනවා. මේ සතිය ඇතුළත අනිවාර්යයෙන්ම ඔන්ලයින් පන්ති පැවැත්වෙන කාලසටහන මම අපි ඔයාලට ලබා දෙන්නම්. ඒක මතක් කරන්න ඕන මම හිතන්නේ මෙතනත් දැන් ඉන්නවා අපේ නුගේගොඩ සහ ගම්පහ පන්ති දෙකට ඇවිල්ලා ඉගෙන ගන්න බලාපොරොත්තුෙන් ළමයි කීප දෙනෙක්. එයාලටත් අපි දැනුම් දෙන්න තියෙන්නේ මේ දවස්වල අපේ අර නුගේගොඩ පන්තියෙත් අලුත් අඩියා කිරීමක් නිසා අපේ පරණ ස්ථානට යන සිදුවීම අපේ කොහොල හන්දි අපේ ප්‍රධාන පන්තිය පැවැත්වෙන්නේ. නමුත් ගුවන් පාලම අපි කවුරුත් දන්නවා කොහොල හන්දි ගුවන් පාලමක් හැදෙනවා. ඒ නිසා අපි පන්ති පාත්‍ර බිල්ඩින් එක හැදෙනවා. ඒක සහ කොටස ගන්න නිසා අපිට තාවකාලිකව පන්තිය වෙනත් තැනකට ගෙනියන්න සිදු වුණා. ඒවත් එක්ක සිදු වුණ කරදරත් එක්ක අපි මේ ඉරිදා අද දවසේ පන්තිය නුගේගොඩ ආරම්භ කළේ නැහැ. හැබැයි අපි අනිවාර්යයෙන්ම මේ මාස තුළත පන්ති ආරම්භ කිරීම කරනවා. ඒ පන්ති ආරම්භ කිරීම භෞතික වේගෙන වලට අවිලගෙන ගන්න අපි වුණ වෙහෙගෙන ගන්න පුළුවන්. ඒ ගැන අපි ටයිම් ටේබල් එක හදලා ඔයාලගේ WhatsApp group එකට දැනුම් දෙන්න මම හිතන ප්‍රසන්නසරු දෙයක කියන්න ඇති. නමුත් අද අවශ්‍ය මට කීප දෙනෙක් මාතෘකකට නමුතුම් ලබා දීලා මගෙන් ඒ ගැන අහපු නිසායි මතක් කිරීම කළේ. හරි, අපි එහෙනම් ගිනුම් කරන පන්තියේ දෙවෙනි දවසට අනිත් කාරණේ තමයි කතා කරලා අහන ගොඩක් අය අහනවා ටිකටම රෙකෝඩින් බලන්න පුළුවන්ද? ඔව්, රෙකෝඩින් ටිකටම ලැබෙනවා. ටිකටම ඔන්ලයින් පන්තිය කරනවද? ඔව්, ඔන්ලයින් පන්තිය කරනවා. ඔන්ලයින් පන්තියට ෆිසිකලි අපේ පන්ති පාත්‍ර ස්ථානවලටත් ඇවිල්ලා දෙකටම ඉගෙන ගන්න පුළුවන්. ඒත් පුළුවන්. ඉතින්දී පන්ති ගාස්තු දෙවතාවක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ නගරවල පාත්‍ර පන්තියට පැමිණිලා ආයතනත මුදල් ගෙවලා ලියාපදිච්චු නාම ඒ ළමයට අවශ්‍ය නම් ඔන්ලයින් පන්තියට සහභාගී වෙන්න හෝ ඔන්ලයින් පන්තිය දාලා රෙකෝඩින් බලන්න හෝ අවස්ථාව ගන්න පුළුවන්. හරි, දැන් අපි අපේ පාඩමට ගියොත් මම පළවෙනි දවසේ ගිනුම් කරන යන කුමක්ද කියලා සාකච්ඡා කළා. ඒ වගේමයි ගිනුම් කරනයේ මූල ගිනුම් කරනය හා කල්පනාකරන ගිනුම් කරන ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා ඒවායේ වෙනස්කම් සාකච්ඡා කළා. ඊට පස්සේ අපිට තියෙනවා තුන්වෙනි ප්‍රශ්නය. ඒක ලියාගන්න ටියුට් එකේ තියෙනවා. අර ගිනුම් කරන තොරතුරු කෙරෙහි අල්මත් දක්වන පාර්ශ්වයන් නම් කර ඒ එක් එක් පාර්ශ්ව අල්මත් දක්වීම වල බලපාන ප්‍රධාන හේතු පැහැදිලි කරන්න. හරි, දැන් ටියුට් එක තිබුණත් නැතත් හැමෝම සස්සංක තුන තවගේ පොතේ ලියාගන්න. ලියාගෙන උත්තරේ සාකච්ඡා කරමු. මම හිතන දැන් හැමෝම ප්‍රශ්න ලියාගෙන ඇති. ඒකම මම ගිය සතියේ පොරොන්දු වුණා. මම ගිය සතියේ ටිකක් කලබලයෙන් පන්තිය අතර කරේ. මේ සතියේ පොරොන්දු වුණා අර මූල්‍ය ගිණුම් කරණය හා කලමනාකරණ ගිණුම් කරණය අතර වෙනස්කම් ගැන තව ටිකක් පැහැදිලි කරන්න කියලා. ඒක මතක්ම වෙලා දැන් කියලා දෙන්න. ඔයා ප්‍රශ්න අංක දෙකේ ලියාගත්තා මූල්‍ය ගිණුම් කරණය හා කලමනාකරණ ගිණුම් කරණය ගැන. ඒකදී අපි එකක් තමයි සාකච්ඡා කරන වෙනස්කමක් වශයෙන් මූල්‍ය ගිණුම් කරණයේ තියෙන්නේ අතීත දත්ත මේකේ පුරෝකථනය කළ තොරතුරු තමයි කලමනාකරණ ගිණුම් කරණයේදී සාකච්ඡා කෙරෙන්නේ. උදාහරණයකට කිව්වොත් දැන් මේ මොහොතට කලින් මොහොතේ අපි භාණ්ඩ මිලදී ගැනීමක් සිදු කළත් භාණ්ඩ අලෙවි කිරීමක් සිදු කළත් එහෙම නැත්නම් වෙනත් මුදල් ගන්දුරුවක් සිදු කළොත් ඒ කියන්නේ මුදල් වටිනාකමක් සහිත ගන්දුරුවක් සිදු කළොත් ඒක වාර්තා කර ගැනීම මූල්‍ය ගිණුම් කරණයේ කාර්යයක් කරනවා. හැබැයි අනාගතේ වෙන්න තියෙන දෙයක් ගැන එහෙම නැත්නම් අනාගතය අපි ආරම්භ කරන්න නියමිත කාර්යයක් ගැන කලින් සලකා බැලීමක් අපි කියනවා කලමනාකරණ ගිණුම් කරණයේ කාර්යයක් කියලා. උදාහරණයකට කිව්වොත් මොන දැන් අපිට ආයතනයක් තියෙනවා. අපේ ආයතනය දැන් සලකා බලමින් ඉන්නවා තවත්
ශාඛාවක් වෙනත් නගරයක ආරම්භ කරනවා. අපි හිතමු අපේ ප්‍රධාන ශාඛාව කොළඹ පිහිටා තිබෙනවා. අපි ඔන්න මහනුවර ප්‍රදේශයේ අපේ දෙවනි ශාඛාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් එතෙන්දී නිකම්මම අපි ගියා හරි කඩයක් ගත්තා එහෙම නැත්නම් ගොඩනැගිලා කුල්ලෙක් ගත්තා ව්‍යාපාරයක් ආරම්භ කරන එහෙම කරන්නේ නැහැ. අපි බලනවා එම නගරයේ අපේ ව්‍යාපාරය ආරම්භ කළොත් අපට කොපමණ ආදායම් ලබන්න පුළුවන් වේද කියලා. වාහිදන්න පුළුවන් එතකොට ව්‍යාපාරයක් ආරම්භ කරන කලින් කොහොමද ආදායම කොපමණ එනවද කියලා තීරණය කරන්න කියලා. ඒකට තියෙනවා වෙනකොට සමීක්ෂණ කරන්න පුළුවන්. නේ ඒක අපිටම කරන්න පුළුවන් නැත්නම් සමීක්ෂණ කරන ආයතන ඉන්නවා. ඒ ආයතන ඇසයින්මන්ට් එකක් බාර දෙන්න පුළුවන්. ජොබ් එකක් බාර දෙන්න පුළුවන්. අපි මෙන්න මේ වගේ ස්වභාවයේ ව්‍යාපාරයක් කරන්නේ. ඔයාලා පොඩ්ඩක් මහනුවර ප්‍රදේශයේ මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න කොපමණ හැකියාවක් තියෙනවද කියලා හොයලා බලන්න කියලා. වෙනම තාක්ෂණික ක්‍රමවේද තියෙනවා. නැත්නම් අපි හිතමු දැන් වාණිජ බැංකුවක් වගේ දෙයක් නම් අපේ බැංකුවට අදාළව ශාඛාවක් මහනුවර නැහැ. දැන් වෙනත් බැංකුවල වාණිජ බැංකු ශාඛා වහනුවර තියෙනවනේ. ඒකට අපි බලනවා මහනුවර ප්‍රදේශයේ පවතින වාණිජ බැංකුවලට තරඟකරුවන්ගේ අනිත් බැංකුවල ආදායම් මට්ටම කොහොමද? එහෙනම් අපිත් එතන ගිහිල්ලා ව්‍යාපාරයක් ආරම්භ කළොත් අපේ ආදායම කොපමණ වෙයිද? ආදි වශයෙන් පුරවකතන කිරීමක් කරන්න පුළුවන්. ආදායම දරක් නෙමෙයි. ඒ ආයතන පවත්වා ගන්න දරන වියදම පුරවකතන කරන්න ඕනේ. සේවකෝ කී දිනක් යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. එයානම් 100 සේවකයකට පඩි කීයක් මාසෙකට ගෙවනවා. බිල්ඩින් එක කොපමණ වර්ගඵලයක් තියෙන්න ඕනේ. ඒ වගේ වර්ගඵලයක් තියෙන බිල්ඩින් එකක් මහනුවරෙන් ගන්නවා නම් අපිට කොපමණ මාසික කුලයක් ගෙවන්න වේද? ඒ ආදි වශයෙන් බලලා අපි තීරණය කරනවා. අලුතෙන් ආරම්භ කළොත් අලුත් ශාඛාව අලුතෙන් ආරම්භ කළොත් එක වාසිදායක වේද අවාසිදායක වේද අන්න වැඩේ පටන් ගන්න කලින් පුරෝකතනය කිරීමක් කරනවා. භාණ්ඩයක් උනත් එහෙම වෙනකොට හඳුන්වා දෙන්න. ඉතින් දැන් ගන්න අපි දැන් ඔන්න වෙනත් රටකින් අනයනය කරලා මෝටර තලවි කරන්න යන්නේ. අපි තුන් ජපානයේ මෝටර තලවිලදීගෙන අලවි කරන්න යන්නේ. එතෙන්දී අපි බලනවා අපි මිලදී ගන්න විකුණන්න බලාපොරොත්තු වෙන ලංකාවේ විකුණන්න බලාපොරොත්තු වෙන මෝටරය කොපමණ වෙනකට විකුණ ගන්න පුළුවන් වේද? ඊළඟට ඒ වගේ රතයක් අපිට ජපානයෙන් මිලදී ගන්න පිට අපිට දරන්න වෙන වියදම කීයද? අපිට එකක් විකුණලා ගන්න පුළුවන් මිල කීයද කියව ඒ වගේ කීයක් විකුණන්න පුළුවන්ද? අනිකුත් තරඟකරුවන්ගේ දැන් එක එක වර්ගයේ මෝටර පෙරට විකුණනවානේ. ඒකත් එක්ක අපි හඳුන්වා දෙන යන මෝටර රතය විකුණා ගන්න පුළුවන් ඒකක ප්‍රමාණය මාසයකට කීයද අවුරුද්දකට කීයද ආදී වශයෙන් දන ඇස්තමේන්තුවක් සකස් කරන්න පුළුවන්. පුරවකතනය කිරීමක් කරන්න පුළුවන්. එවැනි දෙයක් කරලා අපිට පෙනී යනවා නම් අපිට දරන්න වෙන විදමට වඩා ආදායම අඩුයි කියන්නේ. ඒ කියන්නේ පාඩුවක් ලැබෙනවා කියන්නේ. ඒක ඒ පාඩුව දිගින් දිගටම පවතින වගේ තත්ත්වයක් පෙන්වම් කරනවා නම් අපි කියනවා ඒ ව්‍යාපාරය සිදු කරන්නේ නැහැ අදි වශයෙන්. අන්න එවැනි කටයුතු පිළිබඳව ගිනුම් වාර්තා සකස් කිරීම. දැන් ඒක හැමෝටම කරන්න බෑ. ඒක හැමෝටම කරන්න බෑ නේද? දේශන සම්බන්ධ නිපුණත්වයක් තියෙනවා. අන්නේ ඒ සම්බන්ධව ටික ඉගෙන ගන්න පුළුවන්. මම එදත් කිව්වා වගේ පළඳසෙත් කිව්වා වගේ සීමා කළා. දැන් වර්ලත් ජනකාධිකරණය එහෙම තමයි කියන චාර්ටර් ඇකවුන්ටන්සි. ඒක පොරොක ඒක සාමාන්‍යයෙන් මූල ගිණුම් කරණයට අදාළ මූල කළමනාකරුවන් තමයි මිහි කරන්නේ. ඔය ආචාරත් කරේ. ඔය සීමා වලට ගියොත් උසස් පෙළෙන් පසු මේ හැම දෙයක්ම කරන්න වෙන්නේ. සීමා කළොත් ඔයාලට පුළුවන් කළමනාකරණ ගිණුම් කරණය සම්බන්ධව පුහුණුව අධ්‍යාපනය ලබා ගන්න. ඒ හා සම්බන්ධ රැකියාව ලබා ගන්න පුළුවන්. දැන් දැන් මට මතකයි ගිය සතියේ ළමෙක් අහලා තිබුණා සර් දැන් මේ වගේ දේවල් අපි ඉගෙන ගත්තොත් අපේ ජොබ් හොයාගන්නේ කොහොමද කියලා. ඔයා චාර්ටර් ඇකවුන්ටන්සි කරොත් නැත්නම් ඔයා සීමා කොලිෆයිඩ් වුණොත් ඔයාලට ජොබ් හොයාගෙන යන්න ඕන නැහැ. ජොබ් ඔයා හොයාගෙන යනවා. ඔයා ඉන්නේ කොහෙද කියලා හොයාගෙන ජොබ් එක කරනවා. නිසා ඒ කියන්නේ අපි ඒ ආටමාලාවන් හදාරන්න යද්දී ඔයා යන්නේ තනියම නෙමෙයි. ඔයාට මඟ පෙන්වන ගුරුරු කණ්ඩායමක් ඉන්නවා. දැන් මම උසස් පෙළ ගිණුම් කරන ගන්නවා වගේ ඔයාට වර්ලත් ජනකාධිකරණයේ එහෙම නැත්නම් සීමා සම්බන්ධව ඒ ගැන්වීම කරන්නේ ඒ සම්බන්ධව ඉගෙනගත්ත ඇකවුන්ටන්ට්ලා. දැන් චාරට් කරනවා නම් ඔයා ඉගෙන ගන්න චාරට් ඇකවුන්ටන්ට්ලාගේම ඉගෙන ගන්න. ඉතින්දී ඒ අයගේ මඟ පෙන්වීමට තේ ඊළඟට ඔයා ඉගෙන ගන්න පිරිස අතර ඉන්නවා රැකියා කරන අය ඉන්නවා. ට්‍රේනින් යන අය ඉන්නවා. ඒ අනත් එක්ක ඔයාගේ අදහස් සුවමාරු වෙද්දී අමුතුවෙන් වාට ජොබ් එකක් හොයාගෙන යන්න ඕන නැහැ. ඒකෙන් මම කිව්ව ජොබ් ඔයාව හොයාගෙන යනව කියලා. අනිත් එකේ දරුවනේ විශ්වාස කරන්න කිසිම රටක
කරටි කවුන්ටන් කෙනෙක්ගේ අපේ ලංකාවෙන් මුල් ගිනුම් කරන සම්බන්ධව අපිට ගන්න පුළුවන් වෙනම වෘත්තීය සුසුකම තමයි වරලත් කණකාධිකරණය වටපත් කණකාධිකාරීවරයෙක් පත් වීම. ඒ වරලත් කණකාධිකාරීවරයෙක් වශයෙන් වා තේරීපත් වුණොත් ඒ සුසුකම සපුරුවොත් ඔයා කැමති ඕනම රටක රැකියාවක් කරන්න වීසා ලබා ගන්න ඉතාමත් පහසුයි. ඉතාමත් පහසුයි. මම කිසතෙක් කෝ වගේ මම ජයවර්ධන විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගන්නේ මම 2011 අවුරුද්දේ විශ්වවිද්‍යාලයෙන් උපාධිය අරගෙන ඉවත් වෙනවා ඉතින් මම ඒ වන විට ඉතින් ටියුෂන් වලටත් සම්බන්ධ වෙලා තිබුණා ඉතින් මගේ ආදායම මට්ටම හොඳ නිසා මම විදේශගත වෙන්නවත් වරලත් කණකාධිකරණය සම්පූර්ණ කරන්නවත් උනන්දු වෙන්නේ නැහැ ඊට වඩා පහසුයි ඉතහස් ටියුෂන් කරන එක කියලා මම ඒ පැත්තේ නැවතුණා හැබැයි මගේ යහළුවෝ කැම්පස් එකේ මැච්මේට්ලා බහුතරයක් දෙනා මේ වනේට ලංකාවෙත් නැහැ. ලොවෙත් නැහැ නෙවෙයි ලංකාවේ නැහැ. යාල ඉහළට ලැබුණ ඉහළ වරප්‍රසාද භුක්ති විඳින තාමත් සපවත් ජීවිතයක් ගත කරමින් යුරෝප රටවල් වල ඉරිස්සේ ඕස්ට්‍රේලියාව ජපානයේ පවා ජීවත් වෙන. අපි අර හීන දකින රටවල් කොටසක් තියෙනවනේ නේද? සමහර අය ඉපදෙන්නෙම විදේශගත වෙන්න බලාගෙන වගේ. ඒ වගේ ජීවත් වෙන කොටසක් ඉන්නවනේ. දැන් යාල යන්න කැමති මොන රටවලට? ඒ හැම රටකම වගේ මායික ඉගෙන ගත්ත මගේ යාළුවෝ ඉන්නවා. ඉතින් ඒ කිසිම කෙනෙක් විශ්වවිද්‍යාලයට එද්දි හෝ එහෙම නැත්නම් උසස් පෙළ කරන කාලයේදී විදේශ රටක ඥාන සම්බන්ධයක් හිත මිත්‍රේ කරහා ගිහිපු කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ ඒ හැමෝම යන්නේ තමන්ගේ සුදුසුකම් පෙන්නලා. 2011 අවුරුද්ද කැම්පස් එකෙන් අවුට් වෙද්දී තමාලාමක උපාධි සහතිකය සහ අනිත් පැත්තෙන් වරලත් කණකාධිකරණේ සමත් සහතිකය හෝ නැත්නම් සීමා සහතිකය පෙන්වලා තමන්ගේ හැකියාවෙන් වෙනත් රටක ව්‍යාපාරික අවස්ථාවන් රැකියා අවස්ථාවන් ලබා ගත්තා. බහුතරයක් දෙනා දැන් ඒ කුරුවසි භාගය පවා ඒ කියන්නේ වර්කින් වීසා එක දැන් අවුරුදු 10කට වැඩි කාලයක් සමහර අය ජීවත් වෙනවා. ආයෙත්ින් එයාලගේ අනාගතය එහෙමම තමයි ගත වෙන්නේ. ලංකාවට එන්න හිතන්න අමාරුයි. ඉතින් ඒ මොකද මම එහෙම ඔයාලට පුණපුණා කියන්නේ මම දන්න නැතම වෛද්‍යවරු ඉන්නවා. වෛද්‍යවරුන්ගේ පවා වර්කින් වීසා එක කියන්නේ වෙනත් රටක සේවය කරන්න වීසා ඇප්ලයි කරාම ඒ වීසා රිජෙක්ට් වෙන අවස්ථාවක් තියෙනවා. ඒ වුණාට වරලත් ගණකාධිකාරීවරු එහෙම වෙන්නේ නැහැ. ඇයි ඒ ලෝකෙම හිඟ සම්පතක්. ඔයාලා ඉක්මන් වල ඉගෙන ගන්නවා හිඟ සම්පත් ගැන. නේද? ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නවා හිඟ සම්පත් ගැන. එතකොට කියන්නේ මේ චාර්ට් එකවුන්ටන්ලා බිහි වෙන ප්‍රමාණය තමත් අවමයි. කියන්නේ රැකියා අවස්ථා 100ක් තියෙනවා. අපි හිතමු එහෙම අපේ රටේ වේකන්සිස් තියෙනවා 100ක්. ඒ 100 සමාන එකවුන්ටන්ලා ප්‍රමාණය බිහි වෙන්නේ නැහැ ඒක අවුරුද්දක විභාගේ පාස් කරන. ඊට වඩා අඩු ප්‍රමාණය. ඒ කියන්නේ හැම විටම ජොබ් තියෙනවා. ඒවට තෝරා ගන්න එකවුන්ටන්ලා අඩුයි. අන්න ඒකයි ඒකේ තියෙන විශේෂත්වය දැන්. වෛද්‍යවරු ගත්තම එහෙම නෙමෙයි. දැන් චීනය, රුසියාව, ඉන්දියාව වගේ රටවල් වල විදන්න වෛද්‍ය උපාධිය ලබා ගන්න ඉතාමත් පහසුයි. එතකොට එහි තිබෙන රෝහල් සංඛ්‍යාවට සාපේක්ෂව මිනිසුන් සංඛ්‍යාවට සාපේක්ෂව වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය වැඩි. ඒ නිසා කියන්නේ දැන් රුසියාව ගත්තොතින් ගොඩක්ම වැඩිනේ. කියන්නේ අපි දන්නවනේ දැන් මෙහි දැන් බයෝසයන්ස් කරලා නර්සින් ෆැකල්ටි යන නර්සින් විතරයි යන්න පුළුවන්. එයාට මෙඩිකල් ෆැකල්ටි යන්න බෑ. හැබැයි ඒ වගේ කියන්නේ අවම ප්‍රතිඵලයක් තියෙන කෙනෙක් වුණත් රුසියාව වගේ රටක ගිහිල්ලා තමගේ මුදල් වැය කරලා වෛද්‍ය උපාධිය ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අර එවැනි සුදුසුකම් පහසුවෙන් මිනිස්සු ලබා ගන්නදී අනිත් එක ජනගහනයට සාපේක්ෂව වෛද්‍යවරු නිදීඥවරු තමත් වැඩි පිරිසක් බිහි කරද්දී චාරිටි කවුන්ටර්ලා බිහි වෙනවා අඩුයි. හේතුව තමයි චාරිටි කවුන්ටර් කෙනෙක් කියන්නේ ආයතනයක මූල්‍ය කළමනාකරණය කරන ප්‍රධාන බලධාරිය. අපේ ශරීරයේ රුධිරය කොපමණ අපට වැදගත්ද දන්නවනේ. ලේකියොත් මොකද වෙන්නේ නේද? ලොකු තුවාලයක් කරන්න ඕනේ නැහැ. අපේ මේ රුධිර වාහනය වෙන පොඩි තනකින් සිදුරක් ඇතුළුවමින් එතනින් ලේ ගිහිලා අපේ ජීවිතේ පවා අවදානමේ හෙලෙන්න පුළුවන්. ඒ තරම් අපේ රුධිරය වැදගත්. ඒ වගේ තමයි ව්‍යාපාරයකට මුදල් කියන්නේ. ව්‍යාපාරයේ මුදල් කියන්නේ ව්‍යාපාරයේ රුධිරය වගේ. පොඩ එන්නට යනකෙ මොකද වෙන්නේ? ව්‍යාපාරයේ දන්නේ නැතුව පංකොළොත් භාවයට පත් වෙනවා. ඉතින් ව්‍යාපාරයක් රැකෙනවද කඩා වැටෙනවද කියලා තීරණය වෙන්නේ මේ මූල්‍ය කළමනාකරු ගන්න තීන්දුව තීරණ මත. ඒ නිසා ඒක ඉතාමත් සංවේදී කාරණයක් ව්‍යාපාරයකට කවුන්ටර් කෙනෙක්ගේ සුදුසුකම් ලබා ගන්න. ඒ නිසා ඒකයි කියන්නේ අර බොරුවට අපිට හොරට විභාග පාස් කරන ක්වොලිෆයිඩ් කවුන්ටර් කෙනෙක් ඉන්න බෑ. ඒකට කැපවීම තියෙන්න ඕන, ආගේ දක්ෂතාවය තියෙන්න ඕන. දක්ෂතාවය කියන්නේ ඔයා උනන්දු වුණොත්
පාඨයක ළඟා කරගන්න පරිදි දෙයක්ුත් නෙමෙයි. ඉතින් දැන් අහන උසස් පෙළෙන් පස්සේ කොහොමද අපි එක පාඩමේ චාරට් කරන්න කියලා ඒක උසස් පෙළ ලියලා අපි ඉමු නේද? දැන් මම කියන්නේ දැන් එලවල් කරපුවම චාරට් කරන්න පුළුවන් පුතා. එලවල් රිසල්ට් එක ගැන කලින් අපට පෙන්නේ රිසල්ට් තියාගෙන කියන්නේ අපි දෙසැම්බර් මාසෙ නම් විභාගෙ ලියන්නේ. මේ චාරට් එක කවුන්ටන්සි කරන්න ජනවාරි මාසෙම පන්තියන්න පුළුවන්. ඒ කියන්නේ ඇප්ලයි කරන්න පුළුවන්. ඒව ගැන අපි උසස් පෙළෙන් පස්සේ කතා කරමු. කොහොම හරි මම කියන්නේ මේ අවුරුද්ද 2022 ළමයිට තියෙන හරියටම අවුරුද්දක් වළු කාලයක් 23 ළමයිට අවුරුදු දෙකකට හසන කාලයක් තියෙනවා මේ කාලය ඇතුළත ඔයා කැපවීමෙන් උනන්දුවෙන් ඔයා උසස් පෙළට සූදානම් වුණොත් ඒ ගැම්මෙන්ම චාරට් කවුන්ටන්සි පටන් ගන්න පුළුවන් ටිකක් මුදල් වැය කරන්න පුළුවන් නම් සීමා පටන් ගන්න අනිවාර්යයෙන්ම ඔයාගේ අනාගත වෘත්තීය ජීවිතය සාර්ථක අනිවාර්යයෙන්ම වෘත්තීයමය මට්ටමින් ඔයාගේ රැකියාව තාම ඉහළ මට්ටමකට ගෙනියන්න පුළුවන්. හැබැයි දැන් කොමස් කරලා දැන් කෙනෙකුට හිතන්න පුළුවන් කොමස් කරලා අපිට කරන්න තියෙන එකම දේ චාරට් කරන එක විතරද නැහැ. ඕන තරම් කෝසස් තියෙනවා. ඕන තරම් සුදුසුකම් ලබා ගන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඔයා උසස් පෙළට වාජි විශේෂ මත්තුණු. අපි ඒව ගැන පසුව සාකච්ඡා කරමු. අපි මම දැන් ගිලුම් කරන විශේෂ උගන්වද්දී ආ මේ දැනට ආවේ ඇයි කියන එකට ඔයාටත් තියෙන එකයි හේතුවක් නේද? අන්න ඒකට තමයි මම මේ හැමතිස්සම ගිනුම් කරණය සම්බන්ධයෙන් දැන් මමත් කවුන්ටන් කෙනෙක් විතර වැඩ කළා මම ගිනුම් කරන උපාධිධාරිය ධාරියෙක් එතකොට මට යන්න තියෙන ඉහළම සුසුසුකම තමයි චාරට් කරා නම් චාරට් කවුන්ටන් කෙනෙක් බවට පත් වෙලා ආයතනයක මුල කර්මණකරු බවට පත් වීම. ඒකයි මම ඔයාලට හැමතිස්සම මේ කියන්නේ අපි ඇවිත් තියෙන වැඩි තැනකට නෙමෙයි. ඔයා තෝරගෙන තියෙන වැඩි විශේෂ ධාරාව නෙමෙයි. මේක පහසුවෙන් කරගන්න පුළුවන්. මේ කොමස් කරලා අපි කැම්පස් යන තමයි වැඩ කරන්න ඕනේ. හැබැයි කැම්පස් යන බැරුණා කියලා. ආර්ට් කරලා කැම්පස් යන බැරුණොත් අපි මොකද කරන්නේ? බයෝ කරලා කැම්පස් යන බැරුණොත් අපි මොකද කරන්නේ කියලා දෙගිඩියක් තියෙනවා. නේද? ඒකේ චකිතයක් තියෙනවා. බයෝ කරලා මෙඩිකල් ෆැකල්ටි සිලෙක්ට් නොවුනොත් නිකම්මම උපාධියක් අරගෙන අපිට වෙළඳ පොලේ හැකිය අවස්ථාවක් තියෙනවද? ප්‍රශ්නාර්ථයක්. වෙයි කොමස් කරපු කෙනෙකුට වැරදි පාර ගිහිල්ලා අහුවෙලා හරි පාරට එනවද නැත්නම් මුලින්ම හරි පාරට එන එක කියලා අපි තීරණය කරද්දී ඔයා තමයි නිවැරදි තීරණයක් ගන්න තියෙන්නේ කොමස් කරලා අපිට වැරදි නිදියක් නැහැ හරි දැන් මම මේ ගිනුම් කරන කොටස් දෙක ගැන තවත් කතා කරොතින් මම මේකෙදි තව වෙනස්කමක් කිව්වා මූල ගිනුම් කරන්නේදී මේ ගියසතේ සාකච්ඡා කරපු පාඩම මම මතක් කර දෙන්නේ ප්‍රමිත යොදා ගන්නවා මෙතන ප්‍රමිත යොදා ගන්නේ නැහැ කියලා දැන් අපි ඒක ඉස්සරහට කර ගන්නවා ඒ කියන්නේ වර්ණත් ගණකාධිකරණ එහෙම නැත්නම් මූල ගිනුම්කරණයට අදාළව අපට ඕන ඕනක වැඩ කරන්න බෑ. දැන් අපේ රටේ මූල ගිනුම්කරණය ක්‍රියාවලිය නියාමනය කරන විශේෂ ස්වාධීන ආයතනක් තියෙනවා. අපි කියන වර්ණත් ගණකාධිකාරී ආයතන කියලා. එයාල තමයි අර කාරට් කම්පන්සිය අදාළ විභාග පවා පවත්වන්නේ. අර කොළඹ BMICH එකට දකුණු පැත්තේ තියෙන වර්ණත් ගණකාධිකාරී ආයතනයි. මල්ලසේකර මහත්මයා තියෙන ආයතනයි. දැන් ඒ අය ඒ ආයතනය හරහා අපේ රටේ ගිනම් කරන ක්‍රියාවලට අදාළව නීති හඳුන්වා දෙනවා. දැන් උදාහරණයකට කිව්වොත් එක නීතියක් තියෙනවා LKAS2. දැන් මේ නීතියෙන් අපට මඟ පෙන්වනවා අපේ ගබඩාවේ තිබෙන ඉතිරි වූ තොගය වටිනාකම තක්සේරු කරන්නේ කොහොමද? ඒක බිනුම් කරන කොහොමද ආදී වශයෙන් මඟ පෙන්වීම කරනවා. කියන්නේ භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරයක අවුරුදු අන්තිමේ ගබඩාවේ බඩු කොටසක් ඉතුරු වෙනවානේ මිලදී ගත කොටසක් විකුණනවා තව ටිකක් ගබඩාව ඉතුරු වෙලා තියෙනවා ඒ සම්බන්ධව ගිනුම් තබන ආකාරය ගැන මෙන්න මේ ප්‍රමිතයෙන් අපිට මඟ පෙන්වීම කරනවා එතකොට මේ ප්‍රමිතේ කියන කරු වලින් පිට පැනලා අපිට වැඩ කරන්න බෑ ප්‍රමිත අදාළ වෙනවා නීති රීති අපිට තියෙනවා මූල ගිනුම් කරන යටතේ හැබැයි කලමනාකරණ ගිනුම් කරනට එහෙම ප්‍රමිත අදාළවන්නේ නැහැ. දැන් හිතන්න අපේ ගවල්ලත් ඔය කලවනා කරන ගිනුම් කරනයි කියන දේ වෙනවා. දැන් මේ දවස්වල ටිකක් ආයෙත් වෙඩින් සීසන් එකක් ඇවිල්ලා තියෙනවනේ නේද? අවුරුද්දක එකමාරක් විතර වැඳ ගන්න බැරුණු කට්ටිය දැන් කලබුලිය ආයෙත් ඉතින් ඔන්න ෆයිසර් කහගෙන නේද? බූස්ටර් කහගෙන
ගැහුවෝ හෝ නොගැහුවෝ හෝ දැන් විවාහ මංගල උත්සව පවත්වන කාලයක් වඩ පත් වෙලා තියෙනවා. ටික ටික දැන් පාටි වලට ආයේ අපි මිනිස්සු වුරුදු වෙලා තියෙනවා. දැන් හිතන්න අපේ ගෙදර ඔය වගේ උත්සවයක් පවත්වන්නේ. එතෙන්දී අපි ඒක මුලින්ම ප්ලෑන් කරනවා නේද? කොපමණ විතර වේදමක් යයිද? ඒක තීරණය කරන කොහමද අපි බලනවා. එක එක වෙඩින් හෝල් වලට ගිහිල්ලා එයාලගේ ප්ලේට් එකක අයිතිරීම් කොහමද? අනිකුත් අයිතිරීම් කොහමද කියලා සලකා බැලීමක් කරනවා. ඊළඟට අපි බලනවා පාටට ආරාධනා කරන අමුත්තන් සංඛ්‍යාව. මුත්තන් 100ද 200ද 300ද ආදී වශයෙන් සලකා බලනවා. ඊළඟට බලනවා එක්කෙන් දැන් එක අයෙකුට හොටලෙන් අය කරන ගාස්තුව. යනවා අපි දන්නවා පාටි එක අදාළ හොටලයකට බාර දෙන්න කලින් අපි දන්නවා දරන්න වෙන වියදම. කෑම වලට මෙපමණයි සංගීත කණ්ඩායමකට මෙපමණයි ආදී වශයෙන් ඔන්න පුළුවන් කලින් තක්සේරු කරන්න. අපිට තියෙනවා අරුතෙන් ඉදි කරපු නිවසක්. ඒ නිවස දැන් අපි ටයිල් අල්ලන්න යන්නේ. වර්ගඩි ප්‍රමාණයට තමයි ටයිල් බාස් කෙනෙක් මේ වැඩේ පාර ගන්න. අපි ගණන් හදලා බලන්න පුළුවන්. ඒක බාස් වෙන්න කලින් අපිට පුළුවන් එයා අපිට කියන ගාන හිතා ගන්න. අපි එයාට කෝල් එකක් දීලා අහනවා වර්ගඩියකට කීයක් අය කරනවා. අපි අපිට කියනවා ඔන්න වර්ගඩියක් ටයිල් අල්ලන්න රුපියල් 200ක් අය කරනවා. අපි බලනවා ටේප් එකක් කරලා අපේ නිවසේ කාමරවල දිග පළල. එයාම අපිට පුළුවන් හිතා ගන්න අපේ කාමරවල තියෙන නිවසේ තියෙන මුළු බිම වර්ගඵලය කීයක්ද. එහෙනම් බාස් කුලියට නින් අදහස් කරගන්න පුළුවන්. ඊළඟට ටයිල් අලෙවි කරන තැනකට ගිහිල්ලා අපි කියනවා මෙච්චර වර්ගාඩි ප්‍රමාණයක් අපේ නිවසේ තියෙනවා අපිට මෙන්න මේ ඩිසයින් එකේ ටයිල් ඕන. එතකොට එයාලා ගණන් හදලා කියනවා හරි මේ වර්ගඵලයට ආවරණය කරන ආ මිලදී ගන්න ටයිල් තොගෙට මේ පමණ මුදලක් ගෙවන්න ඕනේ. අන්න. එදාන මේ දන් දෙක අපිට තක්සේරු කරගන්න පුළුවන්. අනිකුත් යදොම් වල තක්සේරු කරගන්න පුළුවන්. ඒ ටයිල් විකුණන විකුණු මහත්මයෙක් එක්ක සාකච්ඡා කරා. හරි මේ වගේ ටයිල් ටිකක් අල්ලා ගන්න. අනිකුත් යදම් කොහමද ඔය ටයිල් මෝටර වගේ දේවල් තියෙනවනේ නේද? ඒවට සඳහා කොපමණ විදම් වෙයිද? එයා දල වශයෙන් කියනවා. අන්න වලම. වැඩේ පටන් ගන්න කලින් වැඩේට යන වේදම අපි තක්සේරු කරගෙන ඒකම තමයි ආයතනයක වෙන්නේ. අපි ප්‍රායෝගිකව අපේ සාමාන්‍ය ජීවිතයේදී වැඩක් කරන කලින් පුරෝකථනය කිරීමක් කරන බලනවා. ඒකම තමයි කල්පනා කරන ගිනුම් කරන්නේදීත් වෙන්නේ. ඉතින් අර පාටියට යන වේදම තක්සේරු කරන්න හෝ නිවසේ ටයිල් අල්ලන්න යන වේදම තක්සේරු කරන්න අපිට අමුතුවෙන් නීති ඕන වුණාද? ප්‍රමිත ඕන වුණාද නැහැ. අපිට පුළුවන් ගිනුම් කරන ගැන දැනුමක් නැති කෙනෙකුට වුණත් පුළුවන් ඒ වැඩේ කරගන්න. අන්න කලමනා කරන විදුම් කරන්නේ ඒ ක්‍රියාවලිය පවත්වා ගන්න ප්‍රමිත අදාළ වෙන්නේ නැහැ. ඊළඟට අපි තව කාරණයක් කිව්වා මූල ගිනුම් කරන්නේදී ඒ හදන වාර්තා ආයතනයේ අභ්‍යන්තර හා බාහිර කියන පාර්ශ්වයන් දෙකටම ලැබෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තර පාර්ශ්වයන් කියන්නේ ආයතනයේ ඇතුලේ කියන්නේ ආයතනයේ ක්‍රියාකාරීත්වය ඍජුවම දායක වන පිරිස. අභ්‍යන්තර පාර්ශ්වයන් උදාහරණ අයිතිකරුවෝ කලමනාකරුවෝ සේවකයෝ ආදී වශයෙන් ඒ අයටත් පුළුවන් මූල ගිනුම් කරන තොරතුරු පාවිච්චි කරන්න. ඒ වගේමයි බාහිර අයටත් පුළුවන්. බාහිර අය කිව්වේ තරඟකාරී ආයතන, රජය, බැංකු, අපේ බාන සැපයුම් කරුවා, අපේ බාන බිල දී ගන්න අය ආදී වශයෙන් අපේ ආයතනයේ පාලනයේ තොර අය. හැබැයි යාළුවගේ ක්‍රියාකාරීත්වය අපිට බලපානවා. ඔය කිව්ව දෙපාර්ශ්වයටම මූල ගිනුම් කරන යටතේ අපි හදන වාර්තා ලබා දෙනවා. වරහසක් නෙමෙයි. හැබැයි කලමනා කරන ගිනුම් කරන එකත් උදේ එහෙම වෙන්නේ නැහැ. කලමනා කරන ගිනුම් කරන අපි කියන විශේෂිත අවශ්‍යතාවය සඳහා හදන ගිනුම් ක්‍රියාවලියක් කියන. ඒ කියන්නේ දැන් අර හිතන්නකෝ අපි අර පාර්ටියට යන වියදම අපි ඕගනයිස් කරද්දී තක්සේරු කළාට පාර්ටියකට එන හැමෝටම කියනවා නැහැ. අපිට ප්ලේට් එකට මෙච්චර ගෙවන්න වෙනවා. සමහර විට නගම ඥාතීන් ඉතින් අර 3000ට ගන්න ප්ලේට් එක රුපියල් 7000 කියලා කියනවා වෙන පුළුවන් ගාන පොඩ්ඩක් වැඩිපුර තෑග විතර දෙයි කියලා හිතලා වගේ. එහෙම නැතුව අපි ඒවා ප්‍රසිද්ධ කරන්න යන්නේ නැහැ. නේද? ඒ වගේ තමයි ආයතනයක අර ආයතනයේ අභ්‍යන්තර රහසකින් එළිවෙන්නේ. දැන් මම සලකා බලමින් ඉන්නා මගේ ව්‍යාපාරය දියුණු කරන්න අලුතෙන් බාණ්ඩයක් වෙන්ද පොළට හඳුන්වා දීලා හෝ නව ව්‍යාපාරයක් පටන් අරගෙන. ඒ සම්බන්ධව මම කරපු පරෝකථනය කිරීම මගේ තරඟකරුවෙක්ට දැනෙන්න අවශ්‍ය වේද? එහුණොත් මගේ තරඟකරුවත් ඒ වැඩේම පටන් ගන්නේ මට කල. නේද? ඒ නිසා කලමනා කරන ගිනුම් කරන්නේදී මිහි වෙන වාර්තා බාහිරට දෙන්නේ නැහැ. අභ්‍යන්තර පාර්ශ්වයන් පමණයි ඒක පරිශීලනය කරන්නේ. අනිත් වෙනස්කම කිව්වා මූල ගිනුම් කරන යටතේ මේ වාර්තා අපි අවුරුද්දකට වාරයක් හෝ දවතාවක් වගේ හදන්න. මම ඒක ගැන සතිය සාකච්ඡා කළා.
මූලික ඉගෙනුම් කරන්නේ අතිවන වාර්තා තමයි එකක් අපි ඉගෙන ගන්න උසස් පෙළ 13 වසරේ විෂය නිර්දේශය ඇතුළත ආදායම් ප්‍රකාශනය, තත්ත්ව ප්‍රකාශනය, හිමිකම් රැස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය ආදී වශයෙන්. මේවා අපි මාසෙන් මාසෙ හදන්නේ. සාමාන්‍යයෙන් බහුතරයක් අවස්ථාවල හදන්නේ අවුරුද්දකට එක වතාවක්. හැබැයි කලමනාකරණ ගිනුම් කරන තොරතුරු ඒ වාර්තා හදන ප්‍රමාණය මෙපමණයි කියලා අපිට සීමා කරන්න බැහැ. දැන් උදාහරණයකට කිව්වොත් අපි හිතමු මෙහෙම. කොළඹ තමයි අපේ ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය. මෙහෙයුම් තේ සමාගම තේ වත් සමාගමක් කියලා. එතෙන්දී නුවර එළිය, හැටන්, ඊළඟට දෙනියාය ආදී වශයෙන් රටේ තේ වගා කරන විවිධ පළාත්වල අපට අයිති අපේ සමාගමට අයිති තේ වතු ආයවන් තියෙනවා. ඒවයි කර්මාන්තශාලා පවා පිහිටා තිබෙනවා. එතෙන්දී කොළඹ සමාගමට අවශ්‍යයි නුවර එළියේ දෛනික තේ අතල් අස්සන්න. ඒ වගේමයි තේ කුරු අස්සන්න කොපමණ ප්‍රමාණයක්ද නිෂ්පාදක කොපමණ ප්‍රමාණයක්ද කියලා දෛනිකව දැනගන්න ඕනේ. එයි අපි තේ කුරු නිෂ්පාදනය කරන්නේ විදේශ වෙළඳපොළ ඉලක්ක කරගෙන. ඒකට විදේශ වෙළඳපොළෙන් එන ගැනුම් කරුවන්ට අපි කොපමණ ප්‍රමාණය විකුණන්න පුළුවන් කියලා ප්‍රකාශ කරනවද? අපි විකුණන නම් අපේ තේ හැදිලා තියෙන්නේ. ඒකට අපි තොරතුරු ලබා ගන්නවා දිනපතා. දිනපතා ලබා ගන්නවා. මම මේක කියන්නේ අත්දැකීම. ඒ කියන්නේ මම චාර්ට් එක ගන්න ඉගෙන ගන්න කාලේ ඔඩිට් ෆර්ම් එක වැඩ කරද්දී මම විගණනය කරන්න යන මතේ සමාගම. එතෙන්දී ඒ අය උදේ 10ට කලින් උදේ 10ට කලින් ඊයේ දවසේ ඒ වතු යායවන්ගේ තේ දළු කොපමණ නෙලා ගත්තද? ෆැක්ටරි එකේ තේ කුඩු වර්ග කොපමණ කිලෝග්‍රෑම් ප්‍රමාණයක් නිෂ්පාදනය කළාද කියලා වාර්තා ලබා ගන්න. අද 10 වෙද්දී ඊයේ දවසට දාලා රිපෝට් එකක් ගෙන්න ගන්න. ළඟට ඒක එක එක වතු යායන් එකතු කරලා සමරියක් හෙඩ් ඔෆිස් එකේ ප්‍රධාන කළමනාකරුවන් ඉදිරියේ ඉදිරිපත් කරනවා. අපි එයාලා සාකච්ඡා කරනවා. හරි ඊළඟ ඔප්ෂන් එකට තේ වෙන්දේසියට අපට පුළුවන් මෙපමණ කිලෝග්‍රෑම් ප්‍රමාණය ඉදිරිපත් කරන්න කියලා අපේ සමාගම අලෙවි කරන්න සූදානම් මෙපමණ ප්‍රමාණයක් කියලා එයාලා තීරණය කරනවා. ඒ විදිහට සැපයුම් කරුවත් එක්ක එයාගේ මිල ගණන් සාකච්ඡා කරනවා. අන්න අනාගත තීන්දුව තීරණ ගන්න දෛනිකව පව වාර්තා හැදෙනවා. දවල් නිවාඩු දවස් කියලා නැහැ නේද? අද පොය කියලා වතු යායවන්ගේ ෆැක්ටරි එක මහල් තියන්න බෑනේ. මොන් දවස් 365ම අවුරුද්ද පුරාවම දළු වැස්සන්න සම්බන්ධව පුරෝකතන කිරීම කරනවා. සමහර කලමනාකරුවන් හෙඩ් ඔෆිස් එකට එන්නේ නැහැ. එයා වෙනත් රටක වෙනවා පුළුවන් නැත්නම් වෙනත් සයිට් එකක වෙනවා පුළුවන්. ඒ වුණත් එයා ඒ වීඩියෝ තාක්ෂණය හරහා ඒකල Zoom කියලා එකක් නම් තිබුණේ නැහැ. මම ඔරිජිනල් කරන කාලේ ඔය Skype හරහා හෝ සම්බන්ධ වෙලා අවශ්‍ය තීරණ ගන්න තමන් උපදෙස් ලබා දෙනවා. අන්න ළමයි. ඉතින් ඒ විදිහට බලුවම සමහර විට දිනපතා නැත්නම් පැයෙන් පැයට ඒ ආදී වශයෙන් වාර්තා නිකුත් කිරීම, වාර්තා සකස් කිරීම, කලමනාකරණ ගිණුම් කරන්නට තේ සිදු වෙන්න පුළුවන්. ඒකයි වාර්තා ප්‍රමාණය මුල ගිණුම් කරන සාපේක්ෂව ඉතාමත් විශාලයි වාර්තා ප්‍රතිවන පාර ප්‍රමාණය. හරි. ඔය වෙනස්කම් තමයි අපි මුල ගිණුම් කරන්නේ හා කලමනාකරණ ගිණුම් කරන අදාළව ගිය සතියේ පොතේ ලියාගත්තේ. දැන් ඔයාට මේකේ මොනවද ඉගෙන ගන්න තියෙන්නේ උසස් පෙළේදී? මේ දෙකම ඉගෙන ගන්න තියෙනවා. මේ දෙකම ඉගෙන ගන්න තියෙනවා. හවුල් ව්‍යාපාර, කේවල සාම ව්‍යාපාර, හවුල් ව්‍යාපාර සමාගම් ගැන අපි ගිණුම් කරන්නේ කියලා ඉගෙන ගන්නවා. මූල ගිණුම් කරණයට බර ගන්න. ඊළඟට ප්‍රාග්ධන ආයෝජන තීරණ, ආන්තික පිරිවැය, ශම පිරිවැයකරණය, ද්‍රව්‍ය පිරිවැයකරණය, නිෂ්පාදන පොදුකාර පිරිවැය, නිෂ්පාදන ගිණුම්, ඒ ආදී වශයෙන් ඉගෙන ගන්නවා. කලමනාකරණ ගිණුම් කරන්නට අදාළව. දැන් සාමාන්‍ය මම ගිය සතියේ කිව්වා වගේ විෂය නිර්දේශයේ අනුපිළිවෙලට පාඩම් මම උගන්වන්නේ නැහැ. සමහර විට මම පළවෙනි නිබන්ධනයෙන් පසුව කලමනාකරණ ගිණුම් කරන අදාළව ටියුට් එකක් ඔයාලට ලබා දෙන්නත් ඉඩ තියෙනවා. එහෙනම් මොනවද ඉතින් අපි දකිමු කොහොමද මේක තියෙන්නේ කියලා. ඒක තමයි අපි කියන්නේ මම 13 වසර ගණන් කරනකොට සහ 12 වසරට ගණන්ලා ඒකත් පළවෙනි ටියුට් එකෙන් පසුව ගණන්න්නේ. කලමනාකරණ ගිණුම් කරන්නේ කියන්නේ ඉතාම සරල පාඩම් ප්‍රමාණයක් නිසා. ඒවා ලකුණු සෙකන්ඩ් පේපර් එකේ ටෙස්ට් පේපර් එකේ විශාල ලකුණු ප්‍රමාණයක් අපිට ගන්න පුළුවන්. ඒ වගේමයි පහසුවෙන් අවබෝධ කර ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි දැන් යමු ප්‍රශ්න අංක 3ට. ප්‍රශ්න අංක 3 ඔයා පොතේ ලියාගත්ත ගිණුම් කරන තොරතුරු කෙරෙහි ඇල්මත් දක්වන පාර්ශ්වයන් නම් කරලා ඒ පාර්ශ්වයන් ඇල්මත් දක්වන ප්‍රධාන හේතු පැහැදිලි කරන්න කියලා ප්‍රශ්න අංක 3 ලියාගත්තා.
ළමයි ගිණුම් කරන තොරතුරු කියලා මේ මම අදහස් කළේ විශේෂයෙන්ම මූල ගිණුම් කරන ගැටි අර මම කිව්වනේ අදන වාර්තා කිහිපයක් ආදායම් ප්‍රකාශන ළමයි ඒවයි කරන කාර්යයක් කිව්වොත් අපි මූල ගිණුම් කරන තේ මුලින්ම ආදායම් ප්‍රකාශනය හදනවා මේකෙන් තමයි ළමයි ලාභය හෝ අලාභය ගණනය කරන්නේ ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදනවා එකෙන් අපි මූල් තත්ත්වය අපට කොපමණ මුදල් තිබෙනවද කොපමණ බැංකුණයි ගෙවන්න තියෙනවද ආදී වශයෙන් ආයතනයේ හැකියාව මූල්‍ය ශක්තතාවය කියන්නේ අපේ ධනවත් නිරූපණය කරන තත්ත්ව ප්‍රකාශනය ඊළඟට හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනය මේකෙන් ව්‍යාපාරයේ අයිතිකරුවෝ ව්‍යාපාරයක් ආරම්භ කරන අයිතිකරුවෝ සම්බන්ධ වෙනවනේ මේ අයිතිකරුවෝ ව්‍යාපාරයට කොපමණ මුදල් මේ අවුරුද්දේ යෙදෙව්වද කොපමණ මුදල් ව්‍යාපාරයෙන් ගත්තද ආදි වශයෙන් ගත්තම තවත් තොරතුරු රාශියක් ඒ කියන්නේ අයිතිකරුවන් හා ව්‍යාපාරය සම්බන්ධ තොරතුරු රාශියක් හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනයේ අපිට තොරතුරු ලබා ගන්න පුළුවන් ඊළඟට මුදල් ප්‍රවාහ ප්‍රකාශනය මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ඒ කාලච්ඡේදය තුල ආයතනයක කොපමණ මුදල් ලැබුණද ආයතනයක කොපමණ මුදල් එළියට ගලාගෙන ගියාද මුදල් ලැබීම හා මුදල් ගෙවීම කොපමණ සිදු වුණාද කියලා අපට විස්තරාත්මකව තොරතුරු ලබා දෙනවා ඉතින් මේ හදන මූල්‍ය ප්‍රකාශය මේක තමයි ප්‍රධාන ප්‍රකාශන කටන හතර මේ ගැන එල්මත් දක්වන මේ තොරතුරු ලැබෙනකම් බලාගෙන ඉන්න විවිධ කණ්ඩායම් ඉන්නවා අපි යාළ කියනවා ගිනුම් කරන තොරතුරු කෙරෙහි එල්මත් දක්වන පාර්ශ්වයක් දැන් ආදායම් ප්‍රකාශනය ලැබෙනතුරු තත්ත්ව ප්‍රකාශ ලැබෙනතුරු හිමිකරස්සීමි ප්‍රකාශ ලැබෙනතුරු මුදල් ප්‍රවාහ ප්‍රකාශ ලැබෙනතුරු විවිධ අය බලාගෙන ඉන්නවා ප්‍රධානම එල්මත් දක්වන පාර්ශ්වය අපි ලියාගමු ඉනම් මුලින්ම අයිතිකරුවා ව්‍යාපාරයේ අයිතිකරුවා දැන් ඔයාලම දැන් ඔයා මෙහෙම ලියන්න එල්මත් දක්වන පාර්ශ්වය කියලා ලියනවා අයිතිකරුවා එල්මත් දක්වීමට හේතුව ඒ ඉදිරියෙන් ලියන්න අනිරද්දා ලියා ගන්න හේතුව මොකක්ද ඔයා හිතන්න පොඩ්ඩක් කල්පනා කරන්න accountant මේව හදන්න මේ report හදන්න accountant ලමේකින් ආයතනයේ ඒ කාලය ඇතුළත ලැබපු ලාභය හෝ අලාභය පෙන්වනවා මේකෙන් ආයතනයේ මූල්‍ය හැකියාව පෙන්වනවා මේ ප්‍රකාශනයේ අදාළ කාල සීමාව තුළ ආයතනය හා අයිතිකරුවන් අතර කොහොමද ගනුදෙනු සිදුනේ කියලා පෙන්වනවා අන්තිම වාර්තාවෙන් ආයතනයට කොපමණ මුදල් ලැබුණද කොපමණ මුදල් ගලාගෙන ගියාද කියලා කියනවා ඇයි මේ වාර්තා ගැන අයිතිකරුවා උනන්දුවක් දක්වන්නේ මූල්‍ය තොරතුරු කෙරෙහි අයිතිකරුවා උනන්දුවක් දක්වන්නේ ඇයි ඔය අනුමාන කරන්න දැන් මොන හේතුව කියන්නේ දවා හේතුව ලියාගන්න යන්න යදවු ප්‍රාග්ධනයට සරිලන යදවු ප්‍රාග්ධනයට සරිලන යදව ප්‍රාග්ධනයට සරිලන ලාභයක් ලබා ඇද්ද යන වග දැනගෙන යදව ප්‍රාග්ධනයට සරිලන ලාභයක් ලබා ඇද්ද යන වග දැනගැනීමට ෆිසිකල් ක්ලාසස් ආරම්භ වෙන දේවල් ගැන අහලා තිබුණා ඒ තමයි දැන් ඩේට් වල ලොකුම කෙනෙක් වෙන්නදී මට පොලක දෙන්න අන්තිවරම පොලක ගන්න හරි දැන් මම ඔයා හිතපු උත්තරේ කියන්නේ ඔයා හිතන්නේ නැති මෙහෙම ලාභයක් ලබා ඇද්ද යන වග දැනගන්න ඕනේ නේද අයිතිකරුවන් මේ තොරතුරු කෙරෙහි අල්මත් දක්වන්නේ ව්‍යාපාරයේ ලාභ ලබනවද නැද්ද කියලා දැනගන්න කියනවා එහෙම නෝ හිතන්නේ නැත්තේ මම ඒක ටිකක් වැඩි දියුණු කරලා කිව්වේ
යදවූ පාත්තනයට සරලන ලාභයක් ලබ ඇද්ද යන බව දැනගන්න. මම ඔයා හිතපු උත්තරේ අඩුපාඩුව පෙන්වන්න. හිතන්න මෙහෙම එකම පුද්ගලයාට A හා B ලෙස ව්‍යාපාර දෙකක් තියෙනවා. මේ ව්‍යාපාර දෙකම ආරම්භ කරන්න යදවපු මුදල අපේ දමු රුපියල් ලක්ෂ 5ක්. ඒ ව්‍යාපාරය ආරම්භ කරන්නේ රුපියල් ලක්ෂ 5ක් වියදම් කරලා B ව්‍යාපාරය ආරම්භ කරන්නේ රුපියල් ලක්ෂ 5ක් වියදම් කරනවා. පළවෙනි අවුරුද්ද අවසානයේ මෙම ව්‍යාපාරය ලබනවා රුපියල් ලක්ෂයක ලාභය. B ව්‍යාපාරයත් ලාභ ලබනවා. හැබැයි ලබන්නේ රුපියල් 1000ක ලාභය. දැන් යදෝප මුදල වගේ පහෙන් එකක් පළවෙනි අවුරුද්ද ලැබෙනවා ලාභ වශයෙන්. අයිති කරු සෑහීමකට පත් වෙනවා. B ව්‍යාපාරයේ අර මූල්‍ය වාර්තා බැලුවම ලාභ ලබලා. හැබැයි අයිති කරු සතුට වෙන්නේ. සතුට වෙන්නේ නැහැ. ආයතනයක් ලාභ ලැබුව පමණින් ලාභයක් වෙන්න පමණින් ඒ ආයතනය ගැන ව්‍යාපාරිකව සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඒනි ලක්ෂ 5ක් ආයෝජනය කරලා 1000ක ලාභයක් ලබන්නේ ඊට වඩා හොඳයිනේ. ඒ රුපියල් ලක්ෂ 5 බැංකුවේ තැන්පත් කළා නම් ස්ථාවර තැන්පතු අන්න අපි මුදල් වැය කරන්නේ ඉහළ ප්‍රතිලාභයක් බලාපොරොත්තු. ඒ ඉහළ ප්‍රතිලාභය ලැබෙන්නේ නැත්නම් අපේ ව්‍යාපාරෙන් ඉවත් වෙන තීරණය කරන නේද? අවුරුද්දක් බලනවා, දෙකක් බලනවා, තුනක් බලනවා. මේක වැඩි හරියන්නේ නැහැ වගේ තියෙනවා. අපි කල්පනා කරනවා මේ සල්ලි ටික ව්‍යාපාරයකට යොදවන්න නැතුව බැංකුවේ තැන්පත් කළා නම් ස්ථාවර තැන්පතු පොලිය වැඩි කාලයක අපිට මීට වඩා පොලිය ආදායමක් ගෙදර ඉඳන් නිකන් ගන්න පුළුවන්. අන්න නැත්තම් වෙනත් විකල්ප ව්‍යාපාරයක් පටන් ගන්න තිබුණා. අන්න ලාභ ලැබූ පමණින් ව්‍යාපාරිකයෝ ව්‍යාපාර ගැන සතුටුයි. එයාට ඕන එයා ආයෝජනය කරන ඒ ව්‍යාපාරය ආරම්භ කරන්න යොදවපු මුදලට ගැලපෙන ඉහළ ප්‍රතිලාභය. ඒ ගැන තමයි අයිතිකරුව වද වෙන්නේ. හරි. අපි දැන් ඇල්මත් දක්වන පාර්ශ්වයන් ලියාගෙන ඉන්නේ. දෙවෙනි පාර්ශ්වය ලියා ගන්න. කලමනාකරුවා. කලමනාකරුවා. දැන් සාමාන්‍යයෙන් මේ අපි දැන් විනම් කරණයේදී මේ කතා කරන්නේ එක මහා පරිමාණ ව්‍යාපාරක. එහෙම නැතුව ඔය වාගේ ගෙවල් ළඟ තියෙන සිල්ලර කඩේවත් කොත්තු කඩේ ගැනවත් නෙමෙයි. එවැනි ව්‍යාපාරයක් ගත්තම ආයතන සේවකයාත් අයිතිකරුවත් කලමනාකරුවත් එකම පුද්ගලයෙක්. يعني මුදලාලි විතරයි ඉන්නේ සමහර විට නේද? ගමේ කඩේ ඉන්නේ මුදලාලි විතරයි. මුදලාලිම තමයි ව්‍යාපාරයේ අයිතිකරු වෙන්නේ, සේවකයා වෙන්නේ, කලමනාකරුව වෙන්නේ, හැම දෙයකටම ඉන්නේ එයා විතරයි. හැබැයි දැන් මහා පරිමාණ ආයතන වල එහෙම නෙමෙයි. අපි බැංකුවක් ගන්න නේද? අපි හැමෝටම හොඳ දෙයක් නේ බැංකුව කියන එක. දැන් බැංකුවක අයිතිකරුද බැංකුවේ අර කලමනාකරු කියලා සීට් එක වාඩිලා ඉන්නේ වෙනම රූම් එකක නෑනේ. එයත් ගැටුප් ලබන සේවකයෙක් නේද? බැංකුවක් ආරම්භ කරන්න මුදල් ලැබෙමු අය බැංකුව පැත්තටවත් යන්නේ නෑ. නේද? දැන් ඔය කොමර්ෂල් සම්පත් ඔයගේ බැංකු ශාඛා තියෙනවනේ. සමහරට ඔය බැංකු ශාඛාව බැංකුවල අයිතිකාරයෝ ඒ බැංකු ශාඛා තියෙන්නේ ටවුන් එකේ තියෙන ටවුන් එක නම් දන්නව ඇති. ටවුන් එකේ කොතනද තියෙන්නේ කියලාවත් දන්නවද දන්නෙත් නැහැ. නේද? මොකද අයිතිය වෙනස් වෙනවා සමහර විට කාලෙන් කාලෙ. නේද? අපිට විශාල මුදලක් තියවන අපිට පුළුවන් කොටස් වලද පොලේ බැංකුවක කොටස් අලුත් වෙන විට ඒ බැංකුවේ අයිතිය අපිට ලබා ගන්න පුළුවන්. එහෙම බැලුවම අයිතිකරුව කියන්නේ එක පාර්ශවයක්. එයා වෙනුවෙන් ව්‍යාපාරය දියුණු කරන්න වෙනම කණ්ඩායමක් ඉන්නවා. අපි එයාලට කියනවා කොහොමද? කලමනාකරුවන් කියලා. කලමනාකරුවන්ගේ විස්තර කීපයක් තියෙනවා. තුනක් තියෙනවා සාමාන්‍ය වල් ව්‍යාපාරත් දෙන්න ඉගෙන ගන්නවා. ඉහළම කලමනාකාරීත්වය, මධ්‍ය කලමනාකාරීත්වය හා පහළම මට්ටම. එතකොට අර ශාඛාවක ඉන්න කලමනාකරුව අයිති වෙන්නේ තුන්වෙනි මට්ටම. ඊට උඩින් තවත් කලමනාකරන මට්ටම් දෙකක් තියෙනවා. ඉතින් ඒ අය තමන්ට පැවරුණු බලතල පාවිච්චි කරලා මොකද කරන්න ඕනේ? තමන්ගේ ව්‍යාපාරය දියුණු කරන්න ඕන.
අමිතමු මහරගම බැංකු ශාඛාවේ කළමනාකරුගේ ටාගට් එක වෙන්නේ මහරගම බැංකු ශාඛාව දියුණු කිරීම. එතකොට කොළඹ දිස්ත්‍රික්කයේ බාරව ඉන්නවා තව කළමනාකරුවෙක් අපි කියන රීජනල් මැනේජර් කෙනෙක් කියන නේද? එයාගේ කාර්ය වෙන්නේ මොකද්ද? තමන්ට බාර දුන්න මේ බල ප්‍රදේශයේ කොළඹ කොළඹ දිස්ත්‍රික්කය වෙන්න පුළුවන් නැත්නම් බස්නාහිර පළාත වෙන්න පුළුවන්. ඒ පළාතෙත්ින් සියලුම ශාඛා දියුණු කිරීම. ඊළඟට මේ රීජනල් මැනේජර්ගේ ප්‍රොක්කෙක් ඉන්නවා ප්‍රධාන මට්ටමේ කෙනෙක් ඉන්නවා. එයාගේ කාර්ය වෙන්නේ සමස්ත රටේම සමහර විට අපේ සමහර වාණිජ බැංකුවල ශාඛා විනාශ රටවල ප්‍රධාන නගරවල තිබෙනවා. එතකොට මේ සමස්ත බැංකු පද්ධතිය දියුණු කර ගැනීම තමයි අර ප්‍රධාන මට්ටමේ කළමනාකරුවන්ගේ රාජකාරිය වෙන්නේ. ඉතින් ඒ ඒ අයට ඒ කරන්න වැඩ කොටසකුත් වගේම බලතලක් තියෙනවා. නේද? ඒ බලතල යොදාගෙන තමන්ට ලැබුණු ඒ ශක්තිය යොදාගෙන තමන් ව්‍යාපාරය දියුණු කරනවා. දියුණු කරන වැඩ කරනවා. දැන් ඇත්තටම අපි ගත්ත තීන්දුව తీරන නිසා ව්‍යාපාරය දියුණු වුණාද එහෙම නැත්නම් තිබුණට වඩා පහළ මට්ටමකට ආවද කියලා කලමනාකරුවන්ට ඉඟි සපයනවා කොහෙන්ද? ඉකවුන්ටන් හදන මූල්‍ය වර්තාවලිය. හිතන්න මෙහෙම අපේ 2020 අවුරුද්දේ අපි හිතමු 2019 අවුරුද්දේ අපි හිතමු අන්න 2019 අවුරුද්දේ අපේ ආයතනය ලබන ලාභය රුපියල් මිලියන 50. මිලියන 50. දැන් මේ ගාන මදි වගේ පේනවා. අපි ආයෝජන ව්‍යාපාරයට ආයෝජනය කළ කියන්නේ වැය කරපු මුදල් එක්ක ගලුවම 19 අවුරුද්දේ ලාභය මදි වගේ පිටත්. ඊළඟට ඔන්න টপ මැනේජ්මන්ට් එක ඉහළම කළමනාකාරීත්වය රස්වීමකට සහභාගී වෙනවා. සහභාගී වෙලා දැන් ඉදිරි අවුරුදු ගැන සලසුම් හදනවා. එතෙන්දී ඒ අය තීරණය කරනවා හරි අපේ ආයතනය ගැන ජනතාව දන්නේ අඩුයි. අපි අපේ ආයතනය ගැන අපේ අලෙවි කරන භාණ්ඩ ගැන ජනතාව දැනුවත් කරන්න වැඩිපුර ප්‍රචාරණයක් කරනවා. ක්‍රිකට් මැච් පැවැත්වෙන දවස්වල අපි වැඩිපුර ටීවී ඇඩ්වර්ටයිස්මන් දානවා. එහෙම නැත්නම් මිනිස්සු වැඩිපුර ටීවී බලන වෙලාවේ රූපවාහිනී දැන්වීම් විශාල වශයෙන් පළ කරනවා. ආකර්ෂණීය දැන්වීම් හදනවා කියලා දැන් ඔන්න ගලක් තීරණය කරනවා. අපි හිතමු දැන් ඔන්න ඒ වැඩසටහන් ඒ කියන්නේ ඒ ප්‍රචාරණ වැඩසටහන 2020 අවුරුද්දේදී ක්‍රියාත්මක වුණා. අපි හිතමු ඒ වෙනුවෙන් අමතර ප්‍රචාරණය වෙනුවෙන් අපි වැය කරනවා රුපියල් මිලියන 10. ප්‍රචාරණය සඳහා ටීවී චැනල් වලට ඔය එක එක වෙබ්සයිට් වලට ඒ දැන්වීම හදන අයට අපි වේදන් කරලා තියෙනවා රුපියල් මිලියන 10. ලාභය වැඩි කරගන්න. 2020 අවුරුද්දේ එකවුන්ටන් හදන මූල්‍ය වාර්තා පෙන්වනවා ලාභය මිලියන 52ක්. සෑහීමකට පත් වෙන්න පුළුවන්. ලාභය වැඩි වෙලාද? ඔව්. ගිය අවුරුද්දට වඩා ලාභය වැඩි වෙලා. හැබැයි වැඩිලා තියෙන්නේ කීයකින්ද? මිලියන 2කින් වැඩි වෙලා තියෙනවා. මිලියන 2කින් ලාභය වැඩි වීම ගැන අපට සෑහීමකට පත් වෙන්න පුළුවන්ද? මිලියන 10ක් අපි වැය කරලා තියෙද්දි. මිලියන 10ක් අපි වැය කරන අතර ව්‍යවෘත්තර වඩා 19 අවුරුද්දට වඩා 2020 අවුරුද්දේ අමතර මිලියන 10ක් වැය කරලා ලාභ ලබනවා මිලියන 2ක් වැඩි වුණා. අපි ගත්ත කළමනාකරණ තීරණය මොකද වෙලා තියෙන්නේ? අසාර්ථක වෙලානේ. අන්න. එහෙනම් අපි ගන්නා ලද කළමනාකරණ තීරණ අසාර්ථක වුණාද සාර්ථක වුණාද කියලා මැන බලන්න කොහොමද? මූල්‍ය වාර්තා කරන ඒ වාර්තා පරිශීලනය කරන. ඒ වගේමයි කළමනාකරුවා දැන් පාඩම් ඉගෙන ගන්නනේ 19 දී ලාභය මදි ඒක 20 දී වැඩි කරගන්න ගිහින් අපි පාඩමක් ඉගෙන ගන්නවා. එහෙමයි කියලා වැඩි තරදාන්න බෑ නේද? අනේ වැඩි හරියන්නේ නැහැ. ඒකට ව්‍යාපාරේ වල දාන්න පුළුවන්. එහෙනම් වැඩ කරන සේවකයන් යන කල මොකද්ද? ඒක දිගටම පවත්වා ගන්න ඕනේ. එහෙනම් අපි 2021ට 22ට ඉදිරි අවුරුදු වලට සලසුම් ආය හදන්න ඕනේ. ඉදිරි සලසුම් හදන්න නම් අපි දැන් ඉගෙන ගත්ත පරණ පාඩම උදව් වෙනවා නේ. එහෙනම් ඒ හැම දෙයකටම මෙන්න මේ පාර්ශවයට මූල්‍ය තොරතුරු අවශ්‍ය වෙනවා. එහෙනම් ඔයාලා ලියන්න දැන්
මුල්ල තොරතුරු කෙරේ යල්මත් දක්වන හේතුව කලමනා කරන යල්මත් දක්වන හේතුව මෙතන ඉන්නේ. එයාන මෙහිම ගන්නා ලද කලමනා කරන තීරණවල ගන්නා ලද කලමනා කරන තීරණවල ගන්නා ලද කලමනා කරන තීරණවල සාර්ථකත්වය මන බැලීමටත් ගන්නා ලද කලමනා කරන තීරණවල සාර්ථකත්වය මන බැලීමටත් අනාගත කලමනා කරන තීරණ ගැනීම අනාගත කලමනා කරන තීරණ ගැනීම සඳහා අනාගත කලමනා කරන තීරණ ගැනීම සඳහා මඟ පෙන්වීමක් ලබා ගැනීමට මම ආයෙත් කියනවා ගන්නා ලද නැත්නම් අතීත කලමනා කරන තීරණවල සාර්ථකත්වය මන බැලීමට අනාගත කලමනා කරන තීරණ ගැනීම පහසු කර ගැනීම නැත්නම් මඟ පෙන්වීමක් ලබා ගැනීම සඳහා ඒක තමයි මොකද කිව්වේ අපි ගිනුම් කරන තොරතුරු කෙරෙහි කලමනා කරන ඇල්මක් දක්වන්නේ තුන්වෙනි කණ්ඩායම සේවකයින් ආයතනයේ වැඩ කරන සේවකයෝ ඇකවුන්ටන්ට් හදන අර කිව්ව මූල්‍ය වාර්තා කෙරෙහි උනන්දු වෙමින් ඉන්නේ ඇයි සේවකයෝ කැමති තමන් වැඩ කරන ආයතනයේ වැඩිපුර ලාභ ලබනවා ඒ පොස්ට එහෙම නැත්නම් අයිතිකරුවන්ට වාසියක් වෙන නිසා නෙමෙයි තමන්ගේ ආයතනයේ ලාභ ලැබුවොත් තමයි තමන්ගේ පඩිය වැඩි වෙන්නේ නේද තමන්ට වැඩිපුර බෝනස් ලැබෙන්නේ තමන්ට වැඩිපුර පහසුකම් ලැබෙන්නේ සමහර ආයතනවල සේවකයන්ට ප්‍රවාහන සේවා සම්පයන නේද يعني ඉහළ කලමනාකරුවන්ට මෝටර රතු දෙනවා පහළ මට්ටමේ අයට එක්තු වෙලා එන්න බස් රථ වෑන් රථ පවා ව්‍යාපාරයේ විදිමින් ලබා දෙනවා ඉතින් මේ පහසුකම් සේවකයන්ට මුලින්ම ලැබෙන්නේ AC නැති බස් AC තියෙන හොඳ බස් රථ ලබා ගන්න නම් ආයතන දියුණු වෙන්න ඕනේ කලමනාකරුවන්ට ලැබුණේ ටිකක් පරණ මෝටර රථ ඊට වඩා නවීන පන්නේ මෝටර රථයක් ලැබෙන්න නම් ආයතනය දියුණු වෙන්න ඕනේ ගිය අවුරුද්දේ බෝනස් ලැබුණේ නැහැ. හැබැයි ගිය අවුරුද්දට මේ අවුරුද්දේ ලාභය වැඩි නම් අපිට හිතා ගන්න පුළුවන් අඩුතර මේ අවුරුද්දේ නම් අප්‍රේල් වල බෝනස් ලැබේ. දෙසැම්බර් මාසේ බෝනස් ලැබේ. ඇයි? ලාභ වැඩි වෙනානේ. අන්න. තමන්ගේ රැකියාව තමන් වැඩ කරන තැන රැකියාව කොපමණ සුරක්ෂිතද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් මූල්‍ය වාර්තා බලනවා. මේ කැණික් පැත්තේ තියෙනවා. ව්‍යාපාර හැම අවුරුද්දක්ම දැන් ආසන්න අවුරුදු කිහිපයක ලබන්නේ අලාභ ලාභ ලබන්නේ නේ ඒ වගේ තැනක සේවකයෙක් ඉන්න කැමති වෙයිද නෑ යන්නේ ගිලන නැවකේ මීය පවා පූස පවා එලට පයින්නවා ඇයි නැව ගිලන බව තේරෙනවා නැවේ දිගටම හිටියොත් ගිලන මැරෙන්නයි වෙන්නේ ඒකම තමයි සේවකයෝ දන්නේ අවුරුදු කිහිපයක් තිස්සේ ආයතනය අලාභ ලබනවා නම් ඒකේ තේරුම අදහෙට ව්‍යාපාරයේ වැහෙනවා ව්‍යාපාරයේ වැහුනේ නැතම තමන්ට පඩි වැඩි වීමක් බලාපොරොත්තු වෙන්නේ දැන් ගමන පඩි අඩු වෙන්නත් පුළුවන් එහෙනම් ආයතනයේ පාඩු ලබන විට ඒ සේවකයෝ තීරණය කරනවා වෙනතන රැකියාවක් හොයාගන්න ඒ ස්ථානයෙන් ඉවත් වෙන යාළ ඉක්මනින්ම තීරණ කරනවා එහෙනම් ඒ තීරණය ගන්නවද නැද්ද ආයතනයේ දිගටම ඉන්නවද ආයතනයේ ඉවත් වෙනවද තමන්ගේ ජොබ් එක මෙතන ෂුවර්ද නැද්ද කියලා තීරණය කරන ආයතනයේ සේවකයෝ මූල්‍ය වාර්තා කරන තොරතුරු කෙරෙහි මුල බලනවා එහෙනම් ලියන්න සේවකයන් අල්මන් දක්වන හේතුව ලියන්න රැකියා සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීමට රැකියා සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීමට රැකියා සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීම. තව කණ්ඩායමක් කියමු. රජය. හතරවෙනි කණ්ඩායම රජය. අපේ අන්න බෝඩ් එක පැහැදිලිද?
ළඟ තව කැමරාවක් තියෙනවා ඒක ඕකේ කැමරාවක් හැබැයි පොඩ්ඩක් බෝඩ් එක දෙපැත්තෙන් කර්ව් වෙලා තියෙන්නේ නිකන් අර වීදුරුවක් වීදුරු බෝතලයක් ඇතුලේ බලන වගේ තමයි පොඩ්ඩක් වැඩිපුර නැහැ දැන් 21 බැජ් එක ගන්න මේකෙන් ඔයාලට කොහමද මේ ටයිම් එකේ මේ ලියපු අත්අකුරු ඔයාලට පැහැදිලිව පේනද ළමයි පැහැදිලිනේ හරි බලමු ගණන් හදන්න ගියාම ගැටලුවක් ආවොත් ටෙක්ස්ට් එකක් දාන්න බෝඩ් එක ක්ලියර් නැහැ කියලා හැමෝටින් Ani kurda gana purwa, namut online ina wada wada board deki kahadri tawe adui record ini kedi, ini saya perimut sahakarana purwa tarang online na wila miwade kurda gana. Hari, tapi kahadri gana kiwa, tana mai biapara diwudu wene wada raja kemati, mida mida masala news kalu wate na pe dana ma kuda wani biapara wani kahadri ayam minine debadu, ada ayam ne. ඒ වියදම් වැඩි ආදි වශයෙන් අමුතිවරු දුක් අඳෝනා දෝමනස්යන් නගනවා අපේ සේවය කරන්න ගිහිලා අපේ සේවය කරගන්න බැරුව යාළ පුරා දුකෙන් ඉන්නේ ඉතින් රජය මේ විදියට ආයතන වල ගිනුම් තොරතුරු කෙරෙහි ඇල්මත් දක්වනවා හේතුව ලියන්න බදු ආදායම නැත්නම් බදු මුදල් බදු මුදල් නිසි පරිදි අය කර ගැනීම සඳහා බදු මුදල් නිසි පරිදි අය කර ගැනීම සඳහා කෙනෙක් දෙන්නෙක් chat box එකට එවනවා ඒ අරමුණු සමහර අය අරමුණු දෙක තුන ලියලා එවනවා මම මෙතනදී කියන්නේ ප්‍රධානම අරමුණ විතරයි එතුව මම අලින් දාසෙත් කිව්වා වගේ මේ කෙටි කාලය ඇතුළත මම වාට උගන්වන්නේ මොන දෙන විභාග ප්‍රශ්න පත්‍රය ඉලක්ක කරගෙන එතෙන්දී දැන් ඔය අවලවල් කොමස් කරපු ළමෙක් නම් නැත්නම් අවලවල් කොමස් පොතක් කරන් බලන්න මේ මම සාකච්ඡා කරන කොටස ව්‍යාපාර කෙරෙහිල් බත් දක්වන හේතු ඔයාලගේ මේ ටෙක්ස්ට් බුක් එකේ ඕලෙවල් පොතේ තියෙනවා එතෙන්දී අරමුණු කිහිපයක් يعني රජය ගත්තොත් රජයේ අරමුණු කිහිපයක් තියෙනවා ඊතරම් වැඩි ප්‍රමාණයක් අපි පාඩම් කරගන්න ඕන නැහැ උසස් පෙළ මට්ටමේදී මේ ගැන එච්චරම් ප්‍රශ්නයක් එන්නේ නැහැ ආවත් සාමාන්‍යයෙන් එක් පාර්ශවයක් වෙනුවෙන් එක හේතුවක් පමණක් වගේ තමයි අහන්නේ ඒ නිසා අපි මේ කොටස ඉක්මනින් සාකච්ඡා කරලා ඉවර කරගමු හරි දැන් මම තව කණ්ඩායමක් ඔයාලට ඉදිරිපත් කරන්න තරඟකරුවන් දැන් තරඟකරුවන් කියන්නේ දැන් අපි බැංකු ගත්තොත් අපේ බැංකුව තමයි සම්පත් බැංකුව. සම්පත් බැංකුව තරඟකරුවෝ කවුද? BOC, People, Ceylon, ඒ ආදි වශයෙන් අපේ ව්‍යාපාරයේම අපේ වගේම අපේ ව්‍යාපාර කටයුත්තම නේද? අපේ ව්‍යාපාර කටයුත්තම කරන තවත් ආයතන තරඟකරුවෝ. දැන් TV channel ගත්තොත් එක channel එකක තරඟකරුවෝ වෙන්නේ කවුද? අනිකුත් TV channel. ඒ ආදි වශයෙන්. එතෙන්දී මේ ආයතන දැන් අපේ ව්‍යාපාරයේ තරඟකරුවන් අපි ගැන හොයලා බලනවා. එයි. සාපේක්ෂව කවුද ඉහළින් ඉන්නේ කියලා හොයලා බලනවා. එහෙනම් අපි ලියමු ඇල්මන් දක්වන හේතුව ලියන්න. වෙළඳ පොළෙහි තම ව්‍යාපාරයේ රැඳී තිබෙන ස්ථානයේ දැන ගැනීම. ස්ථානය කියන්නේ ලිපිනය නෙවෙයි. අංක 1ද, අංක 2ද, අංක 3ද ආදී වශයෙන්. වෙළඳ පොළෙහි තම ව්‍යාපාරයේ රැඳී තිබෙන ස්ථානය දැන ගැනීමට. يعني ඉහළම ආදායම ලබන්නේ මොන ආයතනයේද? අපි වාණිජ බැංකුව ගත්තම TVS ස්කන්ධ දාලානේ. මතනේ දැන්ට ඉහළම ආදායම ගන්නෙ ලංක බැංකුව හෝ මහජන බැංකුව. ලංක බැංකුව නේ. ඔව් ලංක බැංකුව. එයාලගේ වත්කම් ප්‍රමාණයත් ට්‍රිලියන 1 ඉක්මවා ගියා කියලා පහුගිය කාලේ නිවේදනය කළා. يعني සමස්ත බැංකු පද්ධතියෙන් ශක්තිමත් වාණිජ බැංකුව විදිහට අපි හඳුන්වා ගන්න අපේ රටේ ලංකා බැංකුව රාජ්‍ය බැංකුව.
මොකද යාළුවන්ට විශාල දීපල ප්‍රමාණයක් තියෙනවා. يعني භෞතිකව සහ ලබා දුන්නාය සම්බන්ධව ලොකු කස්ටමර් බේස් එකකුත් තියෙනවා. පෞද්ගලික බැංකු නමුත් අර කාර්යක්ෂමතාවය අනිකුත් අර කියන්නේ අනිකුත් සේවා එක්ක බැලුවම මම හිතන්නේ ලංකා බැංකුව විභව සම්පත් ඕපමෂන් වගේ බැංකුවක් අංකයකට තේරිපත් වෙනවා. ඒ වගේ අර තියෙන එක එක පැරමීටර්ස් තියෙනවා. දැන් මේ විදියට දැන් ධනවත්කම ආදායම් මට්ටම ගත්තොත් ලංකා බැංකුව අංකිකී බැංකුව කියලා යාලක් කියනවා. ඒත් එක පිළිගන්න වෙනවා. අන්න ඒ ආදී වශයෙන් අපේ ආයතනයේ තොරතුරු අනිකුත් ආයතනත් එක්ක සංසන්දනය කරනවා. ඒ අනුව අංක එක තෝරගන්නවා. දැන් අංක එක තෝරගෙන යාලට මෙඩල් එකක් දෙන්න නෙමෙයි. අනිත් අය බලන්න මොකද්ද? අංක එකට අපි යන්නේ කොහොමද කියලා ප්ලෑන් කරනවා. නේද? අංක තුනේ ඉන්න කෙනා බලනවා අංක දෙකට යන්නේ කොහොමද කියලා. අංක දෙකේ ඉන්න කෙනා බලනවා අංක එකටපත් වෙන්නේ කොහොමද කියලා. අංක එකේ ඉන්න කෙනා මොකද බලන්නේ? අංක එක තව ටිකක් රකගන්න කොහොමද කියලා. අන්න ඒ විදිහට තරඟකරුවන් මූල්‍ය ප්‍රකාශන කරෙහි අපේ ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශන කරෙහි ඇල්මන්තක් කරන හොයලා බලනවා තම ව්‍යාපාරය කොපමණ මට්ටමකට වෙළඳපළ ආක්‍රමණය කරලාද කියලා දැනගන්න. තව එකක් ලියන නතර කරමු. අනාගත ආයෝජන කිව්වා. එකක් ලියලා බෑ තව දෙකක් ඉදන් ලියන්න ඕනේ. අනාගත ආයෝජන කිව්වා. අනාගත ආයෝජන කිව්වා. ඒකේ මොකද ළමයි යා? අනාගතයේ අපේ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය. කියන්නේ අපිට අපේ ආයතනයේ අයිතිකරුවෙක් බවට පත් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය. තව ආයතන පුළුවන්. අපි ආරම්භ කළ ව්‍යාපාරෙට පිටයි බඳව ගන්නවා. සිල්ලර කඩේක අයිතිකරුව දෙන්නෙක් වෙන්නේ නැහැ නේද? දැන් අපි ගමේ ගෙදර ළඟ තියෙන සිල්ලර කඩේට ගිහිලා අයිතිකරුවට උනේ මුදලාලි මුදලාලි මමත් හල් ටිකක් දාලා මං වගේ බිස්නස් එකේ අයිතිකාරයෙක් වෙන්නම් කියලා ගහලා පන්නයි නේද? මගේ බිස්නස් එකට වැඩක් දෙන්න දාගෙන කියන ඒ මට්ටමෙන් ගත්තම අපිට බෑ තවත් කෙනෙකුගේ ව්‍යාපාරයක අයිතිකරුවක් වෙන්න. ඒ වුණාට මහ පරිමාණ සමාගමක ගැටලුවක් නේ. ඒ ආයතන අවශ්‍යය අතිතරම් මුදල් තමයි. මුදල් සපයා ගන්නවා. ඉතින් මේ මුදල් ව්‍යාපාරයට යොදවන්න තමන්ට හැකියාවක් නෑ අයිතිකරුවන්ට හැකියාවක් නෑ. දැන් එයාලට උපරිම බැංකු ණය අරගෙන තමන්ගේ දීපල සියල්ලම ව්‍යාපාරය යොදවල ඉවරයි. හැබැයි ව්‍යාපාරය දියුණු කරන් තව මුදල් ඕන. ඒකට තියෙන එක මාර්ගයක් තමයි තව කෙනෙක් ව්‍යාපාරයට සම්බන්ධ කරගන්න එක. ඒ අය ඒ ආකාරයට අපේ ව්‍යාපාරයට අනාගතයේ මුදල් යොදවල අපිත් එක්ක සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙන අයක් වෙනවා අනාගත ආයෝජකයින්ගේ. දැන් ඔයා ආරම්භ කළ ව්‍යාපාරයේ වාගේ යාළුවෙක් එකතු වෙන කැමැත්තෙන් ඉන්නවා. එයා ඔයාගේ ව්‍යාපාරයට එකතු වෙන්නේ ඔයාගේ යාළුකම නිසා. එයා යාළුවෙක් උපමණි මායික සම්බන්ධ වෙන කවගමණින් එයිද නේ මචං. නාලු එහෙම නේද? දෙන්නකෝ දෙන්න කියන්නේ නැහැ නේ දීපා නේද? ඔකේ අවුරුද්දේ පහුගේ අවුරුද්දේ කොහොමද ඔබේ තත්ත්වය? පොඩ්ඩක් මට පෙන්නනවද ඉන්කම් ස්ටේට්මන්ට් එක? අද ප්‍රකාශනය පෙන්නනවා. ආ. යාළුකම් වෙන්නේ බිස්නස් වෙලා. ඊකන් තාර්කිකව හිතන කෙනෙක් නේ. මොලේ කල්පනා කළ මුදල් ආයෝජනය කරනවා. යාළුකම් වෙන්නේ බිස්නස් වෙලා. තමන් සම්බන්ධ වෙන්න යන්නේ ලාභ ලබන්න පුළුවන් ව්‍යාපාරයකට. ගිලෙන්න යන නාමකට තවත් කෙනෙක් ගොඩ වෙන කැමති වෙයිද නැහැ. අන්න පාඩු ලබන ආයතනයකට සම්බන්ධ වෙන කෙනෙක් කිව්වෙද නැහැ. සම්බන්ධ වෙන කැමති වෙන්නේ නැහැ. Taman සම්බන්ධ වෙන්නේ ලාභ ලබන ආයතනයකටද නැත්නම් පාඩුවක් එන ආයතනයකටද මේ මට කතා කරලා තියෙන එක දැනගන්නේ කොහොමද? අතීත මූල්‍ය වාර්තා ඉදිරිපත් කරලා ඒව පරීක්ෂණය කරවත්. එහෙනම් ලියන්න. අනාගත ආයෝජකව ඇයි අපේ විරුම් කරන තොරතුරු ක්‍රියාල් මත අපන කියලා ලියන්න. ඉස්සරහට යන හේතුව. අනාගත ආයෝජන තීරණ ගැනීම සඳහා. අනාගත ආයෝජන තීරණ ගැනීම සඳහා. අනාගත ආයෝජන තීරණ ගැනීම සඳහා. ඊළඟට තව කණ්ඩායමක් නියමු. ණය සපයන ආයතන. ණය සපයන ආයතන. බැංකු. ඔයා බැංකුවකට යන්න. ගිහලා කියනවා මට කාර් එකක් ගන්න තියෙනවා. නැත්තම්
නිවසක් ඉදි කර ගන්න තියෙනවා ඉඩමක් මිලදී ගන්න තියෙනවා නැත්නම් ව්‍යාපාරයක් කරන්න ණය මිලක් දෙන්න පුළුවන් ආ හරි ශෝක්නේ මේ කාලේ ඉඩම් ගන්න එක තමයි හොඳම වැඩේ දෙන්නම් මම ලෝන් එකක් කරලා මැනේජර් ඉල්ලුව ගමන් දෙන්න එයාගේ ආදායම් මට්ටම අහන්නනේ මම ගිහලා බැංකුවෙන් ලෝන් එකක් කිල්ලුවොත් මගෙන් මම මොනවද කරන්නේ මොකද රැකියාව මොකද්ද ව්‍යාපාරය අහුගේ අවුත්තේ ඉන්කම් ස්ටේට්මන්ට් ගෙනවද ආ නැත්නම් ටියුෂන් කරනවා කිව්වොත් අනිවාර්යෙන්ම අහනවා ටියුෂන් ගුරුවරයෙක්ගේ ආදායම් සාතක කරන අනිවාර්යෙන්ම අහනවා ආදායම් බදු ෆයිල් එක නේද يعني රජයට ආදායම් බදු කියවන තියෙනවද කියලා නේද ඇයි මේ රජයට සත්භාවයෙන් බදු ගැන කක් විතරද ලෝන් දෙන්නේ එහෙම නෙමෙයි රජයට අපි බදු ගෙවනවා නම් ඒ බදු ගෙවන ඒ ලේඛන ඇතුලේ අපේ නියම සත්‍ය ආදායම පෙන්වන්න ඕන අජයට බදු ගෙවන පුද්ගලෙක් කියන්නේ ඉහළ ආදායම් ලබන කෙනෙක් ඒ ඉහළ ආදායම තවත් එකවුන්ටර් කෙනෙක් කරහා අපි සනාථ කරනවා දැන් මම අජයට බදු ගෙවනවා නම් මම චාර්ට් එකවුන්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා මගේ පහුගිය අවුරුද්දේ ආදායම මෙපමණයි විදුම මෙපමණයි කියලා වාර්තා ලේඛන සහිතව සාක්ෂිත ඉදිරිපත් කරලා එයාගෙන් ඒකට අස්වන ගන්නවා දැන් ඒක තමයි රජයට ඉදිරිපත් කරන්නේ ඒක රජය පිළිගත්තා ඊළඟට ඒ ෆයිල් එක අපි කියනවා බදු ලිපි කරුවා කියලා ඒක අරගෙන වාණිජ බැංකුවට ගියොත් තාමත් පහසුවෙන් බැංකුණයක් අනුමත කරගන්න පුළුවන්. එයි. රජය පිළිගත්ත ලේඛනය. මේ පුද්ගලයාගේ වාර්ෂික ආදායම නිපුණයි කියලා රජය පාව පිළිගන්න තියෙනවා. ගිය අවුරුද්දේ ආදායම නිපුණයි කියලා. එහෙනම් ඉතින් එයාට බැංකුණයක් දෙන එක ගැටලුවක් නෙමෙයි. හැබැයි මං ආලය බදු ගෙවන්නේ නැත්නම් මං කියනවා මම ගාලේ පන්ති කරනවා නුඹේ වල පන්ති කරනවා හැබැයි ඉන්කම් ටැක්ස් නම් ගෙවන්නේ නැහැ. එතකොට මම කොපමණ දේවල් කිව්වා කලමනාකරු සෑහීමකට පත් වෙනවා නෙවෙයි. ඇයි අපි අඳුරන්නේ නැන්නේ? මගේ බාප්ප කෙනෙක් පුංචම කෙනෙක් නෙමෙයි නේ මැනේජර් වෙලා ඉන්නේ. මාව දැක්කම නෑ මාව අඳුරන්නේ නෑ. ඉතින් මම කියන දේවල් එයා වචන වලින් පිළිගන්නේ නෑ. ලේඛන වලින් ඒක සනාථ කරන්න පුළුවන් නේ. මම කියනවා හරි. මට පුළුවන් මේ ගම්පහ පන්තියෙන් ලියුමක් අරන් ඉන්න ගම්පහෙන් මම කොපමණ ආදායම් ගන්නවද කියලා. ඕනනම් මම ළමයිගේ ෆොටෝ ටිකක් මැනේජර් මහත්තයා ගාලා පෙන්නන්නම් මගේ ගණන් ගන්න ගෝලියෝ මෙකමණ ඉල්ලන්න කියලා. වගේ ආදායම් මට්ටම හොඳයි බැංකුවයි දෙන්නා. එව නැත්නම් ආදායම අඩු වෙනා බැංකුවයි ලබා ගන්න අපහසුයි. එහෙනම් ලියමු. නැත් අපේ ආයතන එල්මන් දක්වන හේතුව ලියමු. ණය මුදල් සැපීම සම්බන්ධව තීරණ ගැනීම සඳහා. ණය මුදල් සැපීම සම්බන්ධව තීරණ ගැනීම සඳහා. හරි. තව ඉන්නව පරේෂකයා. ජනමාධ්‍ය ආදි වශයෙන් ඉන්නවා විශේෂයෙන් ඉන්නවා අපිට තරම් කොට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ මම හිතන්නේ මේක ව්‍යාපාරද්දනේ ඉගෙන ගන්නවා වෙන්න ඕන ගිනුම් කරන තොරතුරු කෙනෙක් කියන්නේ නෙමෙයි ව්‍යාපාර කෙරෙහි අල්මත්තක් වන පාර්ශ්වයන් විදියට හරි ඉගෙන ගන්නවා කොහොමද මේ ගිනුම් කරන දාලා මේ ටික සාකච්ඡා කරගත්තම තේමාව හරි එහෙනම් අපි අපේ නිබන්ධනයේ ඔන්න ප්‍රශ්න තුනක් මේ වලට අපි සාකච්ඡා කරලා ඉවරයි තව තියෙනවද ප්‍රශ්න අංක 4 තියෙනවා නේද ප්‍රශ්න අංක 4 ගිනුම් කරන්නේ අවශ්‍යතාවය පැහැදිලි කරන්න. දැන් හැමෝම පොතේ ප්‍රශ්න ලියා ගන්න. ගිනුම් කරන්නේ අවශ්‍යතාවය පැහැදිලි කරන්න. හරි දැන් අපි බලන්න ඕන දැන් සාමාන්‍ය ළමයි ආයතනයක ගිනම් කරන ක්‍රියාවලිය පවත්වා ගන්නවා කියන්නේ වියදම් අධික කාර්යයක්. ඇයි? අවුගුණේ එකවුන්ට් කෙනෙක්ගේ සේවය ගන්නවා කියන එක ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. යන්නේ අර කලින් කෝ වගේ වෘත්තීය විභාග සමත් කරපු පළපුරුද්ද තියෙන
පහළට කවුන්ටන්ට් කෙනෙක් සේවයට එනවා නම් ඉහළට ටොප් කෙවක් නෝවා. ඊට අනේ වෙන යාට ස්ටාෆ් එකක් තියෙනවා. එතන තව ගිනුම් ලිපිකරුවන් ඉන්නවා. එකවුන්ටින් සොෆ්ට්වෙයා ඕන. පරිගණක යන්ත්‍රය ආදී වශයෙන් ඕන. ඔෆිස් එකේ ඉඩකඩක් වෙන් කරන්න ඕන. ලොකු වියදම්කාරී වැඩක් මේ ගිනුම් අංශයක් පවත්වා ගන්නවා කියන එක. හැබැයි ඒකෙන් ඇත්තටම ප්‍රතිඵලයක් තියෙනවා. දැන් අනිත් අය දැන් අපි ආයතනයේ ඉන්නවා අලුනි කලමනාකරුවෝ. අලුනි බාරව ඉන්නේ යා. ඊළඟට මානව සම්පත් කලමනාකරුවෝ ඉන්නවා. HR මැනේජර් කියලා අපි කියන්නේ සිංහලෙන් නේද? HR මැනේජර් කියලා කියන්නේ සේවකයන් බදවා ගැනීම, සේවකයන් පුහුණු කිරීම, යාළුවන්ට ගෙවන වැටුප් ප්‍රමාණය තීරණය කිරීම වගේ සේවකයන් හා සම්බන්ධ කටයුතු, යාළ පාලනය, යාළගේ විනය බලා විනය සම්බන්ධ කටයුතු මෙයා බාර වෙයි. එතකොට එයාගෙන් වැඩක් කරනවා කියලා පේනවා. ප්‍රින්සිපල් වගේ. එතන විනය බාර වෘතුමා වගේ පාස. මානව සම්පත් කළමනාකරුවෝ. එයා තමයි තීරණය කරන්නේ මේ සේවකයා දිගටම ව්‍යාපාරය තියාගන්නවද, මුගේ හැසිරීම හොඳ නැහැ, කාර්යක්ෂමතාවයක් නැහැ, අයින් කරලා දානවද, ඒ විදිහට වැඩක් කරනවා කියලා පේනවා. මෙයා කොහොමත් ඉතින් අලවේ සම්බන්ධව මෙයා ඉතින් ඉන්නේ. තව ඉන්නවා නිෂ්පාදන කළමනාකරුවෝ. නේද? දැන් ෆැක්ටරි එක නම් ගාමන් ෆැක්ටරි එක නම් නිෂ්පාදන කළමනාකරුවෝ ඉන්නවා. එයා තමයි ටාගට් එක ඇචීව් කරගන්න මහන්සි වෙන්නේ. නේද? දක්ෂ සේවකයන් අලුත් අයත් එක්ක සම්බන්ධ කරන, අලුත් අයට අවශ්‍ය දැනුම ලබා දීන, ටාගට් වලට යන්න, මෙන්න මෙහෙම අපි වැඩ කරමු කියලා ෆැක්ටරි එක මෙහෙමන්නේ නිෂ්පාදන කළමනාකරුවෝ. අද දවසේ මට මේ ප්‍රමාණ නිෂ්පාදනයක් ඕන, හෙට මේ ප්‍රමාණ නිෂ්පාදනයක් ඕන, හෙට දවසේ හවස පහ වෙදි බැරුවොත් අපි ඕවර් ටයිම් වලට යනවා. ඒ විදිහට ටිකක් දැඩි නීති නීති දීලා කොහොම හරි අවශ්‍ය නිෂ්පාදනය ලබා ගන්න මෙයා වැඩ කරනවා. ඒ අතරේ ඉන්නවා මූල කළමනාකරුවෝ. මූල කළමනාකරුවෝ මූල්‍ය කළමනාකරුව තමයි ගිණුම් කරන කටයුතු භාරවෙන්නේ. එයා ඔය එනවා පේනවා, පොතක් අස්සේ කුරුටුක ගා ඉන්නවා පේනවා, චෙක් කොලයකට අත්සන් කරනවා, මහලක වැඩක් කරනවා වගේ පේන්නේ නැහැ නේද? සපන්නේ දැන් මම රැකියාවක් මෙසේජ් කරේ කවුන්ටර් එකේ ඉඳලා කරන එකනේ. දැන් මම මගේ අන්තිම අත්දැකීම ගත්තොත් මම අමාත්‍යාංශ කිහිපයක අධ්‍යයන ගණක අධිකාරී වශයෙන් සේවය කළා. මම 2013 කියලා කියන්නේ 2018 19 අවුරුද්ද වගේ වෙනකන් රාජ්‍ය අමාත්‍යාංශවල සේවය කරලා තියෙනවා. එතෙන්දී කවුන්ටර් කියන්නේ ඊතරම් හිම ජනප්‍රිය කැපිලා පේන චරිතයක් නෙවෙයි. ජනප්‍රියයි. ලෝත්තිලෝ දෙයට සල්ලි දෙන්නේ නැහැ කියලාමයි කියන්නේ. ඒ වගේ දේවල් වලින් තමයි ජනප්‍රිය නෙවෙයි ප්‍රසිද්ධ. ජනප්‍රිය ප්‍රසිද්ධයි කියන්නේ නේද? ජනයාට ප්‍රිය නෙවෙයි. සමහර ආයතනවල කවුන්ටර් සේවකයෝ කැමති නැහැ. අනි කපනවා, ඕටි දෙන්නේ නැහැ, ඕටි කපනවා, පැය ගාන අඩුයි කියලා. මොනවා මේ පහසුකම් කැපෙනවා, ඉල්ලන ගාන නෙමෙයි ලැබෙන්නේ, ඊට වඩා අඩුවෙන් ලැබෙන්නේ. හරි ලෝභයක් වගේ. කන්ටන් එක සමහර කලමනාකරුවෝ පවා තරහයි. අලුත් කලමනාකරුවෝ කියලා මම ඊළඟ මාසේ ඉන ලොකු කැම්පේන් එකක් කරන්න යන්නේ. මම දැන් ලීඩින් ටීවී channel කීපයක් එක කතා කරලා තියෙන්නේ. යාළුවගේ නිවුස් යන වෙලාව නැත්තම් මොකක් හරි ස්ටාර් කෙනෙක් හදන වෙලාව තමයි අපේ ඇඩ්වර්ටයිස්මන්ට් එක රින්ග් වල තියෙන්නේ. මගේ කනෙක්ෂන් වලින් ගේව කරේ ගවුන්ඩර් මාත්‍යාර සල්ලි ඕන මොල කලවණා කරු හරි සලකා බලන්නම් කියන ඉඳලා නොදී නේද? ඒක ජස්ටිෆයි කරනවා මෙන්න මේ හේතු නිසා මේක වල දෙන්න බෑ. මේ පාර මුදලක් අපිට විඳක් ගන්න ක්‍රමයක් නෑ. ආ එතකොට ඉතින් මෙයා කොහොමත් මෙයාට මේ දෙන්න කොහොමද තොරුප්පෙන් වගේ ඉන්න වෙනවා වගේ. ඒ වුණාට අනාගතේ වලට උනා රැකියා කරන්න ගියාම කවදාවත් රෝසමාල් ඇතුළු යහන් තලාවක ඉන්නා වගේ හරි සුබ බර අත්දැකීමක් ලබන්න බෑ. මොන රැකියාව කරත් තියෙන තමයි. වෙල කියන කරත් ඉන්නවා. දිය ඇටින් ගින්දරගෙන ඉන්න මිනිස්සු, අපි ගැන හීන් නූලෙන් බෙල්ල කපනවා වගේ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. වෘත්තීමේ හේතුන් මත ගැට නැති වෙනවා. ඒ කියන්නේ දැන් මේ හැමෝම එක මේසේ වාඩි වෙලා තීන්දුව తీරන ගණිතෙ accountant justify කරනවා. මේ දේට අපි මෙපමණ මුදලක් වැය කරලා. දැන් අර මම කලින් ගත්ත උදාහරණයක් අතු. අපේ එක අවුරුද්දක ලාභය මිලියන 50යි ඊළඟ අවුරුද්දේ ලාභය මිලියන 52ක් බවට පත් වුණා.
මිලියන 2කින් ලාභය වැඩි කරගන්න මගේ උදාහරණයට අනුව මිලියන 10ක් වියදම් කළා පෙටාරම. දැන් අලවි කළමනාකරු තමයි ඔය පෙචාරණ වැඩ පිළිවෙල වෙනුවෙන් වැඩ කරපු කෙනා. යානිදි පෙචාරණ සම්බන්ධ වැඩ කරන්නේ. දැන් එයා කියනවා බලන්න මම පෙචාරණය කරපු එකේ මිලියන 2ක් වැඩි වුණා. ලබන අවුරුද්දේ වැඩි වෙන්න පුළුවන්නේ. හැබැයි මූල කළමනාකරු කියනවා ඔයා මිලියන 2ක ලාභ වැඩි කරද්දී මම ඒ වෙනුවෙන් බිල් ගෙව්වා මිලියන 10ක්. එතෙන්දී මූල කළමනාකරුගේ තර්කය මත අලවි කළමනාකරු සිද්ධ වෙනවා. එයා කරගෙන ආපු වැඩ පිළිවෙල වෙනස් කරන්න. නැත්නම් ආපස්සට ගන්න අහෝසි කරන්න සිද්ධ වෙනවා. අන්න ඒ විදිහට බැලුවම මෙයා එච්චර ජනප්‍රිය වෙන්නේ නැහැ. මෙයාලට පේන බැරි පිළිගලේ බවට පත් වෙනවා. ඒකයි මම කියුවේ. වර කවදක් හරි ඒ වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න මේ මට අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මම අවසානයේ වැඩ කළේ කර්මාන්ත හා වාචිකට අමාත්‍යංශය. ඒ කාලේ අමාත්‍යවරයා වශයෙන් වැඩ කළේ නිශාත් බරුද්දි විවිධ ලේකම්වරුවා අජේ නිලධාරීන් වශයෙන් ලේකම්වරුවා සමහර ලේකම්වරු ලේකම් කියන්නේ අමාත්‍යංශයේ පිටාදී කියන්නේ නිශාත් බරුද්දිගේ සෙක්‍රටරි නෙමෙයි මම මේ කියන්නේ උන්ට කොහොමවත් අපි බය වෙන්නේ නැහැ ඒ කාලේ මේ රාජ්‍ය පරිපාල අමාත්‍යංශයෙන් රජයේ නිලධාරීන් අමාත්‍යංශයේ මෙහෙවන ප්‍රධානියා වෙන්නේ ලේකම් ඉතින් මම සමහර ලේකම්වරු සමග පවා සමහර එක විතරක් ලේකම්වරයෙක් සමග පවා මතකතුන් ඇති කරගත්තා. එයා කියනවා රුවන් එකමුට මේක කොහොම හරි අපි කරන්න ඕනේ මේ ගෙවීම කොහොම හරි කරන්න ඕනේ. මං කිව්වා කියන්නේ මොකද්ද සිද්ධිය කියලා. මම කිව්වා සර් මේ දේ රජයේ තියෙන රටේ තියෙන මූල නීති වලට පටහැනිනම් මම සර් නෙවෙයි කවුරු කිව්වත් මේක රස්සන් කරන්න නෑ. මේ වගේ කැලින් තියෙන්න ගත්තා. ඒ නිසා තමයි මට ජොබ් එකෙත් එපාම වුනේ. ඒ කියන්නේ 99ක් ඉන්නවා නම් ආයතනයේ නිලධාරීන් 98 දෙනෙක් එකකට කනින්දි මම තනි වෙනවා. මම කල්පනා කරා මේ සොච්චම් පඩියක් පිරුවෙන් මම මෙච්චර මෙහෙන්න ඕනද? අනිත් එක මේ කරන දෙයින් මට වෙනසක් නැහැ. මම වෙන්නේ හතුරන් හදා ගැනීම පමණයි. ඊට වඩා මට මානසික නිදහසක් තියෙනවා. මේ දර මුදල උපය ගන්න පුළුවන් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ටියුෂන් කරාම කියලා පූර්ණ කාලීන ටියුෂන් වලට හේතුව මේ රාජ්‍යංශයේ තියෙන නැත්නම් නිලධාරීන්ගේ මනමනා ක්‍රියාකාරකම්. මම කියන්නේ කිසිම වෙලාවක දේශපාලඥය වැඩි වෙනවා. මට යන්න දෙකින් තියෙනවා මම දැක්කෝ දේවල් අනුව කිසිම වෙලාවක දේශපාලඥයෝ නරක මිනිස්සු නෙමෙයි. දේශපාලඥයෝ නරක නෑ. දේශපාලඥයන්ට වැරදි පාර යන්න හර පෙන්වන්නේ සමහර හැමෝම මේ සමහර රාජ්‍ය විද්‍යාලය. එයාලා තමයි ළඟට ගිහිල්ලා කියන්නේ සර් අපි මෙහෙම කළත් මෙන්න මෙහෙම අපිට පුළුවන් පින්ගල ගිහිල්ලා වංගුවක් ගහලා අපි මෙහෙම ගියක් හරි හොයාගන්න. එමෙතුමාට නින් කියලා. ඇයි? එමෙතුමා ධනවත් වෙනවා කියන්නේ ලේකම්තුමා. ලේකම්තුමවරු හැම ලේකම්වරුම නේද? තාම සද්දා ගන්න මුල ලේකම්වරු ඉතියා මම මේ වගේ අය හිටේ වල කරලා තියෙනවා. තාම දක්ෂ අවංක නිලධාරියෙක් තේ මම වැඩ කරලා තියෙනවා. මගේ තාත්තල වගේ තාම මම ගරු කරපු පුද්ගලයෙක් වැඩ කරලා තියෙනවා. මම සමහර ධාරින් ඉන්නවා. ඉතින් ඒ විදිහට ගත්තම ඔයාලට කවදක හරි මම මේ කියපු දේවල් මතක් වෙයි. රැකියා ජීවිතයේ දරුවනේ අවංකවම කිව්වොත් සුන්දරම තනක් නෙමෙයි. හැබැයි අපි දැනගන්න ඕන අපේ ප්‍රතිපත්ති වලට එකඟව අපේ හෘද සාක්ෂිට එකඟව වැඩ කරන්න. එතෙන්දී ඔයා එතනින් ඉවත් වෙලා ගියා. ඔයා ගැන මිනිසු ගුණ කියයි. මම ගැන තවමත් ගුණ කියනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම කරපු රැකියා ස්ථානෙ ඉවත්ලා ආවා. ඒදි මම වැඩ කරපු මගේ ස්ටාෆ් එක මගේ යටතේ වැඩ කරපු ස්ටාෆ් එක තවමත් අපි එක්ක තිබුණු සුහදත්වයේ තියාගෙන ඉන්නවා. ඕන් මම නැති තැන කියනවා. රුවන් සර් එක්ක වැඩ කරද්දි මෙහෙම අපිට ප්‍රශ්නයක් ආවේ නැහැ නේද? ඈ සාක්ෂාත්ව මට කතා කරලා කියනවා අයියෝ දැන් මෙන්න මෙහිමයි තත්ත්වය සර් ඉන්න කාලෙ මෙහිමයි තත්ත්වය. ඒ නිසා මම ආරගෙන ඉල්ලීමක් කරනවා. සහෝදරයෙක් විදියට වැඩිහිටියෙක් ගුරුවරයෙක් විදියට කවදක හරි ඔයා ඔය මත්තෙම ඉන්නේ නැහැ. මමත් උසස් පෙළ මන්ත්‍රී දිහිතුවේ නැහැ කම්පැනි කෙනෙක් විදියට. ඉතින් ඔයා තව අවුරුදු 5කින් 10කින් කොතනක මොන වගේ රැකියාවක් කරයිද මොන වගේ ව්‍යාපාරයක් මෙහෙවයිද කියලා ඔයාවත් දන්නේ නැහැ. කොතන හිටියත් හිතට එකඟව හිතට එකඟව බය නැතුව නිදා ගන්න පුළුවන්. මම මේ තීන්දුව ගත්තේ නිවැරදිව නේද කියලා හිතන්න පුළුවන් මත්තම වලට. යටි හිත කියනවා නම් කරන්නේ වැරද්දක් කියලා ඒක කරන්න මෙපා. ඒක
වැරද්දක් වෙන්න ඕන සමාජයට වගේම ඔයා. කිසිම කෙනෙක් ඔයාට ඇඟිල්ල දික් කරන මට්ටමකට වැඩ කරන්නේ. ඒක තමයි අද ඔයාගෙන් මම ඉල්ලන අවසාන ඉල්ලීම. හා මේ සතිය කිව්වා සස්පෙල කරන්න මෙහෙම මෙහෙම වැඩ කරමු කියලා අද ඔයාගෙන් මම ඉල්ලන්නේ හැකියාවක් කරන්න. ආය දවසක ආපස්සට හැල බලද්දි පසුතැවීමකට හේතු වෙන කලකිරීමකට හේතු වෙන අයියෝ මං අර මනුස්සකගේ පගාව ගත්තා මෙතෙන්ටත් පගාව ගත්තා අරුණ හොරකම් කරන්න උදව් කරානේ කියලා ඒ වගේ මතක් වෙන පව්කාර වැඩ කරන්න සම්බන්ධ වෙන්න නම් එපා ඊටලා හොඳයි තමන්ගේ දැන් බලාගෙන විතර ලයිව් එක හරි දැන් මම අපි ආය පාඩමට ගියොත්නි දැන් ඒ තරම්ම ජනප්‍රිය නොවුණා ඒ වගේමයි කරන වැඩක් ගැන අනිත් අයට ඒ තරම් අර ෂෝ එකක් දාලා පෙන්වන්න බැරි වුණා. අර දන්නවද මූලික කලමනාකරු. එහෙම නැත්නම් ගිනුම් කරන්නේ කියන කොටස තමයි දරුවනේ. ව්‍යාපාරික ප්‍රධාන වැදගත්කම කිව්වේ. කලින් කිව්වා වගේ ව්‍යාපාරිකරු අපේ ජීවිතේ අපේ ශරීරයේ රුධිරය වගේ ව්‍යාපාරයකට මුදල්. ව්‍යාපාරයේ මුදල් මෙහෙවීම තමයි ව්‍යාපාරයේ ප්‍රධානම තුරුම්පුව. එහෙනම් ගිනුම් කරන්නේ තරම්ම වැදගත්. ලියමු ගිනුම් කරන්නේ වැදගත් නැහැ. හරු කීපයක්. දැන් අපෙන් අහල දෙන්නේ ගිනුම් කරන්න අවශ්‍යතාවය පැහැදිලි කරන්නනේ. පළවෙනි හේතුව ලියන්න. පළවෙනි හේතුව ලියන්න මෙහෙම. ව්‍යාපාරය පිළිබඳ ඇල්මැති පාර්ශවයන්. ව්‍යාපාරය පිළිබඳ ඇල්මැති පාර්ශවයන්ට ආර්ථික තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීම අපි කලින් දවස් ළියාගත්තනේ ගිනුම් කරන අවශ්‍යතාව ඒකම තමයි අපි මෙතන ගිනුම් මෙතන ලියන්නේ ගිනුම් කරන අනුපාතය කියලා කලින් දවස් ළියාගත්තනේ කලින් දවසේ පළවෙනි ප්‍රශ්නේ ගිනුම් කරන අනුපාතය අන්න එතනින්ම තමයි මම පළවෙනි අවශ්‍යතාවය ගත්තේ ආයෙත් මම කියන්නම් ව්‍යාපාරය පිළිබඳව ඇල්මැති පාර්ශවයන්ට ව්‍යාපාර පිළිබඳ ඇල්මැති පාර්ශවයන්ට ආර්ථික තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීම. අද BS පන්තියේ පහර තියෙනනේ. මම ප්‍රසංසල කෝල් දෙකක් ගත්තා. මම ඩොක්ටර් එක්ක නතර කරන්නම්. ඔයාලා හවස පහට මැසේජ් එකක් දාලා තියෙනවා නම් ගෲප් එකට පහට පන්තියට සම්බන්ධ වෙන්න. අපි ලබන සතියන්ත ඉඳලා මේ ටයිම් ටේබල් එක මේ පන්ති කෑෂ් වෙන හදාගමු. දෙවෙනි අවස්ථාවෙන් ළඟන්න. ආයතනයේ ලාභදායිත්වය ගණනය කිරීමට ආයතනයේ ලාභදායිත්වය ගණනය කිරීමට උදේ BS තිබුණනම් හවස එක ඉක්ෝ නැති නෑ මම ප්‍රසංසලක කතා කරා ප්‍රසංසලක පහ හත පන්තියක් තියෙනවා කියලා මම හිතුවේ අනිත් ගෲප් එකට කියලා ඔයාලගේ ගෲප් එක කියලා මම හිතුවේ නෑ එදම ප්‍රසංසල කෝල් දෙකක් තරම් තියෙනවා මම හිතන්නේ නැහැ ප්‍රසංසලක කියුවේ හවස පහ හත එයාගේ පන්තිය කරනවා මම හතින් පස්සේ ගන්න කියලා නමුත් රැට ෂුවර් නැති නිසා අපේ කට්ටිය අතීතින් හිරුට්ටා එහෙම වෙන්න හදනවනේ නේද ඒකේ ස්ටාර්ස්ලා බලනවනේ ඒ නිසා මම 3-5 පන්තිය ගත්ත ප්‍රසංසල නොකිය මම හිතන්නේ මේ BS තිබුණා නම් හවස දෙකම තිබුණාද එහෙනම් නෑ පුතා එහෙනම් අනිත් ගෲප් එකට කියලා කොහොමද හවස පහට ප්‍රසංසල ක්ලාස් එකක් කරන නිසා මට ලින්ක් එක දෙන්න වෙනවා අපි අඩේ ඉන්න එක ගමු කොමින් සමහර අය ওই ගෲප් දෙකේ ඉන්න නිසා වෙ කියලා ඇත්ත. දෙවෙනි අවස්ථාවේ මම කිව්වේ මොකද්ද? ව්‍යාපාරයේ ලාභදායිත්වය ගණනය කර ගැනීම. තුන්වෙනි අවස්ථාවේ ළඟා ගන්න. ව්‍යාපාරයේ මූල තත්ත්වය ගණනය කර ගැනීම. ව්‍යාපාරයේ මූල තත්ත්වය ගණනය කර ගැනීම. ඒ කියන්නේ ලාභ ලබනවද පාඩුවක් නැද්ද? එහෙමනේ ව්‍යාපාරයක් කරගෙන ආ පමණින් අපිට ඒක දිගටම පවත්වා ගන්නවා කියලා හිතන්න බැහැ හිතන්න. තමාර ව්‍යාපාර දින ඔය කරගෙන නම කිසිම දියුණුවක් නැහැ. ඇයි ඒ? එයාල ගිනම් කරන තොරතුරු හදාගන්නේ නැහැනේ. විශේෂයෙන්ම තනිපුද්ගල ව්‍යාපාර. ගමේ සමහර සිලර කඩ තියෙනවා. සමහර වෙලාවට ටවුන් එකේ වැදගත්ම තැනක කොට නැහැ කියලා තියෙනවා. හැමදාම ව්‍යාපාරේ දියුණුවක් පේන්නේ නැහැ. අයිතිකරුගේ ආදායම වැඩි වෙලා නැහැ. අඩුපතර කොට නැහැ කියලා රෙපයර් එකක්වත් නැහැ. මම දැකලා තියෙනවා. මම ওই කැම්පස් එකේ ඉන කාලේ මම හරගම ප්‍රදේශයේ එහෙම සමහර වෙලාවෙ මේ හොටෙල් එකයි කියන්නේ අපි කියන්නේ ෂෝටි සෙම් කරන සමහර කියන්නේ ආපනශාලා වශයෙන් තියෙන දෙකන කැම කරන්න පුළුවන් මට්ටමේ තියෙනවා හැමදාම එක විදිහට තියෙනවා
මැස්සොන්ගේ අඩුවකුත් නැහැ. සේවකයන්ගේ කිල්ටු ඇඳුම් වල වෙනසකුත් නැහැ. යන මිනිස්සු ප්‍රමාණයත් ඉතින් ඉදහිටම මිනිස්සුත් ඉන්නේ කයකට යනවා. හැබැයි මේ මිනිසුන්ට සමහර විට ඒ ව්‍යාපාරය කරගෙන ගිහිල්ලා ලබන ලාභයට වඩා වැඩි ලාභයක් ගන්න තිබුණා. ඒ බිල්ඩින් එක වෙනත් කෙනෙකුට පුළිට දුන්නා. කරන්න ඕන නිසා ව්‍යාපාරය ආරම්භ කරන්න ඕන නිසා අරපු වගේ සමහර ව්‍යාපාර කරගෙන ඉන්නේ. විජේදාම හන්දේ තිබුණා කොමියුනිකේෂන් එකක්. ඒත් එහෙමයි. වසක අංකල් කෙනෙක් හිටියේ. අනේ රීලෝඩ් කාඩ් එකක් විකුණගෙන ඉන්නවා. අංකල් සිම් තියනවද? නැහැ. අංකල් මේ මොනවා හරි පෑන ඒවත් නැහැ. මොනවද තියෙන්නේ? මුකුත් නැහැ. මොබිටෙල් කාඩ් තියෙනවා. මොබිටෙල් නැහැ ඩයලොග් තියෙනවා. මගේ සිම් එක මොබිටෙල් නැහැ ඩයලොග් කාඩ් තිබුණට වඩා තියෙනවද? මොබිටෙල් කාඩ් නැහැ. අදත් අහනවා හෙටත් අහනවා නැහැ. ඇයි මිනිස්සු මේ මිනිස්සු කඩේ කරනවා තියෙන්නේ? එයා විශ්‍රාමිකයෙක්. එයා විශ්‍රාමික ගුරුවරයෙක්. එයාට එයාගේ පවුලේට අයිති කඩ කාමරයක්. ඉතින් විශ්‍රාම ගිහිල්ලා පෙන්ෂන් එක එනවා ජීවත් වෙන්න. ගෙදර ඉන්න කම්මැලි ගවට කඩේ අරගෙන ඉන්නවා. ඒක ඉඳ හිට ඔය ෆෝන් කාඩ් එකක් තියෙනවා ට්‍රීවිල් පාක් එකක් වගේ තිබුණ නිසා ට්‍රීවිල් පාක් එකේ ඉනිවිසුට හපන්න විට විතර. ඒක ඉදින් මුලක් ටිකක් හොයාගෙන පෝස්ට් ටිකක් හොයාගෙන විටකට තලා යන්න තමයි වුණා. හැබැයි ඒ කඩේ මගේ ගමේ මගේ යාළුවෙක් කැම්පස් ඇවිල්ලා ඉස්පස්ස ලබා ගන්න. එයා උපාධිය හදාරලා එයා කොමියුනිකේෂන් එකක් තමයි ආරම්භ කරලා තියෙන්නේ. විජයලා මහන්දේම තියෙනවා. ඒ ව්‍යාපාරය ආරම්භ කරාම දැන් මේ වන විට මුලින්ම එයා මගේ යාළුවා ගොඩගම් ප්‍රදේශයේ නිවසක් ඉදි කළා. දැන් ඒක විකුණලා විජේරාමෙම ඊට මක් කරගෙන දැන් තට්ටු තුනේ ගයක් හදනවා. අර කොමියුනිකේෂන් එක යාළුවායි. අවුරුදු ගානක් කඩේ කරපු අංකල්ට කිසිම වගතුකක් නැහැ. කුලියට ගත්ත මනුස්සය ඊට වඩා හොඳට දිනු කරා. ඇයි මේ? මූල්‍ය ගිණුම් ක්‍රමය ගැන අවබෝධයක් තිබුණා. මගේ යාළුවා කලමනාකරණ උපාධියක් හදාරපු කෙනෙක්, ප්‍රොමෝස් කරපු කෙනෙක්. එයාට දැක්මක් තිබුණා මේ බිස්නස් එක මීට වඩා දිනු කරන්න පුළුවන් තැන. විජේරාම හන්දියේ තියෙන මේන් පොයින්ට් එකේ තියෙන කන්න. මට පුළුවන් මේ දෙක දිනු කරගන්න. එයා බයලතුව රෙන්ට් එක ගෙවලා කුලියට ගත්තා. අරගෙන මාසිකව එයාගේ ආදායම ගණනය කරගන්න. මට කියනවා මොන අය මම ගිය මාසෙට වඩා මේ මාසෙ මෙච්චර කැලේ ප්‍රමාණයක් විකුණනවා. සිංහ මෙපමණ විකුණනවා. ලාභේ මෙපමණ වැඩි වෙලා. අන්න අපේ ලාභදායිත්වය අපේ මූල ශක්තිය තක්සේරු කරම කොහොමද ගිණුම් කරන ආදේශ කරගන්න. එතෙන්දී අපිට කොහි හරි කඩාවැටීමක් තියෙනවා නම් පෙන්නුම් කරනවා. නේද? අපි ගිණුම් කරන ක්‍රියාවලිය කරගෙන ආවම ඔන්න අතර මගදී අපේ ලාභය අඩු වෙනවා පෙන්නනවා. අපි හොයලා බලනවා ඉක්මනට මොකද්ද මේ ලාභය අඩු වෙන්නේ? ඇයි මේ ලාභය අඩු වෙන්නේ? මොන පැත්තෙන්ද අපේ විකුණු මඩු වෙලා තියෙන්නේ? ඒකට පිළියම් ඉක්මන යොදා ගන්න පුළුවන්. හැබැයි අර ගිණුම් කරන ක්‍රියාවලියක් නැති කෙනාට ඒක තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ. සමහරවිට gedara දින සල්ලිත් යොදවන්න වෙනවා ව්‍යාපාරයක් කරනවා. අන්න ගිණුම් කරන්නේ තරම් වෙන්නක. තව එක අවස්ථාවක් තියෙනවා. නීතිමය අවශ්‍යතාවයන් ඉටු කිරීමට. නීතිමය අවශ්‍යතාවයන් ඉටු කිරීම. එකුවේ ආදායම් බඩු කෙවත් දැන් අපි සමාගම් ගැන ඉගෙන ගන්නවා කියෝනේ. ඔයා සමාගමක් ආරම්භ කළොත් ඊළඟ අවුරුද්දේ ඉඳලා මාස 12කට පස්සෙ ඔයා සමාගම් රෙජිස්ටර් කරයට ඔයාගේ ව්‍යාපාරයේ ආදායම් වාර්තා දීපත් කරන්න. ඔයා ආදායම් බඩු කෙවන්නේ අපදෙච්චි. එතෙන්දී මගේ ගියාම අවුරුද්ද ලාභයේ මෙන්න මේ ටිකක් තියාගන්න කියලා නිකන් අර පන්සලේ පින්ක් එකට දානවා වගේ සල්ලි ටිකක් දුන්නා ආදායම දෙපාර්තමේන්තුව බාර ගන්නවද නැහැ බාර ගන්නෑ. ඔයා නිසි පරිදි ගිණුම් කටයුතු කරලා තියෙනවා. අපි ගමේ සමිතියක් ලියාපදිංචි කරගන්නවා. ඒක සමූපකාරයක් ආරම්භ කරනවා. ඒ ආරම්භ කළ ව්‍යාපාරයේ ගිණුම් කටයුතු කරලා ඒ ගිණුම් වාර්තා අදාළ ලියාපදිංචි කළ බලධාරීන්ට ඉදිරිපත් කරනවා. නැත්නම් අපේ ලියාපදිංචි අහෝසි වෙනවා. නීතිමය වශයෙන් අපි බැඳීමකට ලක් කරනවා. එනම් අපි ගැන තීරණ ගන්න අතරතුරු දෙන්න ගිණුම් කරණය ඕන. අපි ලාභ ලබනවද නැද්ද කියලා බලන්න ගිණුම් කරණය ඕන. අපේ මූල ශක්තිය අපේ ධනවත්කම් බලා ගන්න ගිණුම් කරණය ඕන. නීතිමය අවශ්‍යතාවය සඳහා ගිණුම් කරණය ඕන. තව අන්තිම කාරණේ ලියා ගන්න. අනාගත ආයෝජන තීරණ ගැනීම සඳහා අනාගත ආයෝජන තීරණ ගැනීම සඳහා ඉකුවේ අපි ලබන අවුරුද්දේ මොන වගේ දෙයක් කරනවද ව්‍යාපාරය දියුණු කරන්න? ඒකට අපිට ධනය තියෙනවද? අපිට හැකියාව තියෙනවද? ඒක තීරණය වෙන්නේ අපි ගිණුම් පොත් බලනවා. අපිට පේනවා මොන අපේ ව්‍යාපාරය තියෙනවා A හා B කියලා අංශ දෙකක්. A හා B කියලා අංශ දෙකක් තියෙනවා. මේකේ B කියලා අංශය අකාර්යක්ෂණ
ඉපැත්තෙන් ලාභයක් නෑ. අපි කල්පනා කරනවා දැන් මේක ගිනුම් වාර්තා බැලුවම පේනවා ඒකනංශයෙන් අපිට හොඳට ලාභ ලැබෙනවා. සමහර වෙලාවට බී අංශය වැඩ කරන සේවකයන්ට පණ ගෙවන්නේ ඒ දෙපාර්තමේන්තුවෙන් ලැබෙන ලාභ මත. එහෙනම් අපිට තේරෙනවා බී කියන ව්‍යාපාර අවස්ථාව වැඩක් නෑ අපිට. අපි ඒක මොකද කරන්නේ? ඒක අහෝසි කරලා විසුරුවා හැරලා ඒක ඉන්න සේවකයොත් ඒ අංශය දාගෙන මේක දිනු කරගන්න. අන්න. අනාගත ආයෝජන තියෙනවා. ලබනාවුද්ද අපි කරන්න බලාපොරොත්තු වෙන තියෙන දැම්මම ගන්න කොහොමද? අපේ ගිනුම් වාර්තා පරිශීලනය කරන්න. එහෙනම් ඔය විදිහට බලුවම ව්‍යාපාරයක් නොනසී ඉදිරියට පවත්වා ගන්න හරිම වැදගත්. කවුද? ගිනුම් කරන්නේ පවත්වාගෙන යන. ගිනුම් කරන්නේ පවත්වාගෙන යන කවුද? ඇකවුන්ටන් සහ එයාට සම්බන්ධ යාගේ සපෝටින් ස්ටාෆ් එක. හරි. එහෙනම් අපි දැන් මේක කියනවාම ඕන කාරණේ. මම ගිනුම් කරණය හා එහි අවශ්‍යතාවය යටතේ වලට දුන්න නිබන්ධනයේ ප්‍රශ්න තියෙන ඔය ටික විතරයි. හැබැයි අපි තව මේ සම්බන්ධව සාකච්ඡා කරන්න ඕන. නමුත් ඇත්තටම කිව්වොත් අපි කවුන්ටින් ඉගෙන ගන්නනේ ගණන් හදන්නනේ. අන්න ඒ නිසාම මම කැමති නෑනේ ඔයිට වඩා දේවල් තව මේ වෙලාවේ සාකච්ඡා කර කර ඉන්න. ඒ නිසා මම ලබන සතියේ වාඩි ගිනුම් කරන ක්‍රියාවලිය කියන කොටසත් එක්කම පාඩම ආරම්භ කරනවා. එතෙන්දී ගිනුම් කරන ක්‍රියාවලිය පොඩි පැහැදිලි කිරීමක් කරලා ඉක්මනින්ම මම ඔයා එක්ක යනවා මෙන්න මේ ගිනුම් කරන සමීකරණය කියන කොටසට. තුන්වෙනි දවසේ වගේ වෙද්දී මම බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි නෙවෙයි හතරවෙනි දවසේ. අද දෙවෙනි දවසනේ ගිනුම් කරන සමීකරණය කියන කොටසට සම්බන්ධ වෙන්න. ගිනුම් කරන සමීකරණ පාඩම සාකච්ඡා කර කර යන අතරේ අපි අර ගිනුම් කරන්නේ හා ඒ අවශ්‍යතාවය යටතේ අපිට සාකච්ඡා කරන්න බැරි වුණු සමහර කොටස් මතක් කරගමු. මේ විදිහට මේක නැත්තම් සනරක විලාවක් නේද? මට ඔයාලගේ මූණ පේන්නේ නැහැ. සමහර අය දැන් ඈනුන් ඇරයර කම්මැලි කමේ ඇති. මොකද කවුන්ටින් වල ගණන් හදන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ගණන් හදන්න ආපුතන තහගෙන නම් ඉන්න තියෙන්නේ කියන දෙයක් නම් ලියාගෙන තියෙන්නේ. අයියෝ මොකටද කොමස් කියලා හිතේ නේද? ඒ නිසා කුටිම කිව්වොත් මම කැමතිත් නැහැ. ඕන්ට වඩා මේ ගැන කතා කර කර ඉන්න මමත් ආස ගණන් හදන්න. ඒ නිසා මේ ඔයාලට මේ ගණන විෂය එපා නොවෙන්න ගණන් මට ඕන. අපි ඒ නිසා ඉක්මනින්ම ගණන් හදන්න යනවා. ගිනුම් කරන්නේ හා ඊ අවස්ථාවේ ගත්තම ඔයා ස්කූල් යන ළමෙක් නම් ස්කූල් ටීචර් නැත්නම් වෙන ටියුෂන් ක්ලාස් යන ලොකු නෝට් එකක් ලියාගෙන නැති. වැදගත් කරුණුත් නොවැදගත් කරුණුත් ගොඩාරයක් ලියාගෙන නැති. ඒකයි මම මේ කියන්නේ අයට. අපි අවශ්‍ය ටික කෙටියෙන් සාකච්ඡා කරගමු. තව සාකච්ඡා කරන කරුණු කීපයක් තියෙනවා. ඒවා අපි ඉස්සරහට සාකච්ඡා කරමු රිවිෂන් මට්ටමේදී. දැනට මේ පාඩම මම තාවකාලිකව නතර කරනවා. ඊළඟට අර කෙටි සටහන් කියලා ටිකක් තියෙනවනේ නේද? මම ස්ක්‍රීන් එකට ආයෙච්චා කළොත් තියෙනවා මේ කෙටි සටහන් කියලා ඊළඟට කොටස් ටිකක් ඇවිත් තියෙනවා. ඉන්නකො මම පෙන්වන්න. මේ තියෙන්නේ. මේව පාඩම් කරන්න එපා. මේව පාඩම් කරන්න එපා. මේ කෙටි සටහන් කියන කොටස මම ටියුට් එකට ඇඩ් කරන්නේ මෙතන ඉන්නවා මීට පෙර කොමස් නොකරපු අය. බැලුවා ඕලෙවල් වලවත් කොමස් නොකරපු අය ඉන්නවා. ළඟදිත් මට කතා කළා. අදත් මම හිතන්නේ ඔන්ලයින් ඇවිල්ලත් ඇති. දැන් සමහර අය කියනවා සර් මම ගිය අවුරුද්දේ බයෝ සයන්ස් කරේ මැත්ස් කරේ. ඕලෙවල් වලටත් කොමස් කරලා නැහැ සර් මට මේක අල්ල ගන්න පුළුවන් වෙයිද? ඒ අය හැමෝම දන්නවා මම දුන්න උත්තරේ මොකක්ද කියලා. මං කියනවා ඕලෙවල්වත් කොමස් කරන්න නැත්තම් ඒක තමයි හොඳම සුදුසුකම මේ පන්තියට ඉන්න. මම එහෙම කිව්ව නේද? කියන්නේ මට දැන් අය නෑ මම එහෙම කියන්නේ. ඇයි මම මේක අවුරුද්දකට දෙකකට සීමා වෙච්ච අත්දැකීමක් නෙමෙයි විදිහේ. මම මේ වගේ කණ්ඩායම් එක්ක අවුරුදු ගණනාවක් තිස්සේ වැඩ කළා. ඒ නිසා ඕ ලෙවල් වලවත් කොමස් නොකරපු අය, මීට පෙර අවුරුදු වල කොමස් ඇකවුන්ටින් ඉගෙන නොගත් අය මගෙන් ඉගෙනගෙන ඒ අරගෙන තියෙනවා. ඒ ඇයි මම දන්නව දැන් මම සලසුමක් ඇතුව මේ පාඩම් කොටස වලට කාවත් දින්න උගන්වන්න කොහොමද කෙනෙක් මම අත්දැකීමෙන් දන්නවා. ඒ නිසා කියන්නේ අර කෙටි සටහන් ටික කටපාඩම් කරන්න නෙමෙයි දුන්නේ අර වගේ බේසික් නොලෙජ් නැති අයට ඉස්සරහට ඕන වෙනවා. ද කියන්නේ අපි ගණන් හදන්න ගියාම ගිනුම් කරන සමීකරණ පාඩමට ගියාම මම දැන් අවුරුදු ගානක් තිස්සේ ගිනුම් කරන විෂය උගන්නන නිසා මගේ කටින් තාක්ෂණික වචන පිටර උදාහරණයක් අපි කියමු ජංගම නොවන වත්කම්. යකෝ ජංගම නොවන වත්කම්. ඒක මට පුරු වචනයක්. ඒක මගේ කටින් එක පාඩම් පිට වුණා. ඔයා ඒක තේරුම දන්නේ නැහැ. බොල් නැහැ.
Akhirnya boleh nggak ya kira? Boleh? Iya bukan. Komas kerbau nanti kira dani nih. Ani itu kan ya aturan yang kira baik itu tamai mama. Apa ya ada padam ganadi. Apa visi ada pemana kawi ini kebacaan kiki pekar terum di lati. Kira nirwacan itu jadi lah katapadan keran nih. Pak kira kira nih muka deh kira tinne. No dana kene putek kira bala terum ganda mitra. Ini kira bagaimana? Katapadan keran ya nih. Pak ikan niemu nirwacan ini memang tuh kira. Ika ini hebu kibu. Hari ini nam. A koras tikat kia bagian, ikan ikan setahan tikat kia bagian, lapan sati panti sambandha memu. Aniwari malapan dan satu kali online panti pattern niyama belawa walda dalam dinda. Nah, adalah mami tani panti natar kerana apa? Ayo.